පොදුජනයා භාවිත කරන භාෂාවම භාවිත කරමින් ගීපද නිර්මාණය කරන ගීපද රචකයන් කතනයේදී දක්නට නොලැබෙන භාව ප්‍රකාශනයක් ගීතය තුළින් අපිට ඉදිරිපත් කරනවා. ශාරංග දේවයන් සංගීත රත්නාකරේ කියන කෘතියේ ගීතයක ලක්ෂණ ගැන මෙන්න මේ විදිහට පැහැදිලි කිරීමක් කරනවා. සුස්වරන් සරසන් චෛව සරාගන් මදුරාක්ෂරන් සාලංකාර සප්‍රමාණන් ෂට් විධම් ගීත ලක්ෂණම්. ඒ කියන්නේ ගීතයක තියෙන්න ඕන ස්වර මනා ලෙස පිහිටලා, රසය ගැප් වෙලා, රාගයක් සහිත වෙලා, මියුරු අකුරු සහිත වෙලා, ඒ වගේම අලංකාරයෙන් යුක්ත වෙලා අවශ්‍ය ප්‍රමාණයේ රසයක් එකතු වෙලා තියෙන්නට ඕන. මේ සෑම ලක්ෂණයකින්ම ගීතය සමන්විත වුණත් ගීතය තුළ අපි නොදන්නා, අපිට නොවැටහෙන පරාසයක් තියෙන්න පුළුවන්. ඒ පරාසය දන්නා පරාසයක් බවට පත් කරන්නයි සඳ සිළුමින පෝදා ගේය පද වන්දනාව සෑම පුර පසළොස්වක පොහෝ දිනකම උදෑසන 7ට අපි ඔබ ළඟට අරගෙන ඉන්නේ. ඒ වෙනුවෙන් ගුවන්විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියට වැඩමවා වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතිපූජනීය ඉඳුරාකාරයේ ධම්මරත්න නායක ස්වාමින් වහන්සේ නමස්කාර පූර්වකව ගෞරවයෙන් අපි පිළිගනු ලබනවා. එවැගේම ලංකා විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ඉංජිනේරු නොවෙල් ප්‍රියන්ත මහත්මා සහ මාත්‍ය කළමනාකරු වජිර බණ්ඩාරනායක මහතා ඇතුළු ලංකා විදුලි බල මණ්ඩලයෙන් පැමිණි හැමදෙනාම ගෞරවයෙන් අපි පිළිගනු ලබනවා. ගීත සාහිත්‍ය ගොඩනැගුණේ ගුවන් විදුලි සංස්ථාවෙන්. ඒ ගීත සාහිත්‍ය දියුණු කරන්නට නම් ආධුනිකයන්, ජ්‍යෙෂ්ඨයන් නිවහල් චින්තනයෙන් යුතුව අවිඥානිකව ගලාගෙන එන වචන අවබෝධයෙන් යුතුව භාවිතා කරන්නට ඕනි. ඒකට නිර්මාණකරුවාට මනා භාෂා ශක්්‍යතාවයක් තියෙන්නට ඕන. ඒ වගේම ශ්‍රාවක, ප්‍රේක්ෂක ඔබට මට මනා ශක්්‍යතාවයක් භාෂාව පිළිබඳ වින්දනය පිළිබඳ තියෙන්නට ඕනි. ඒ ජන විඥානය පුළුල් කරන්නටයි, ඉදිරි පරම්පරාවට ගීත සාහිත්‍ය ජනගත කරන්නටයි 2020 අවුරුද්දේ, ඒ කියන්නේ මේට අවුරුදු 3කට කලින් දුරුතුපුර පසළොස්වක පොහෝ දින සඳ සිළුමින පළවෙනි වැඩසටහන අපි කැලණිය විශ්වවිද්‍යාලයේ සිට ඔබට අරගෙන ඉන්නේ. එදයින් ආරම්භ කරපු ගමන් මග අද දක්වා අපි එනකොට විවිධ බාධාවන්ට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. එක පැත්තකින් කොවිඩ් වසංගතය රටේ ඇතිවුණු තවත් තත්ත්වයන් නිසා බාධා ගණනාවක් මැදයි සඳ සිළුමින අපි ඔබට අරගෙන ආවේ. ඒ සෑම අවස්ථාවකම අපට ශක්තියක් වුණ අතිපූජනීය ඉඳුරාකාරයේ ධම්මරත්න නායක ස්වාමින් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේට අප ගෞරවණීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම තමයි මේ වැඩසටහන ඔබට සමීප කරන ජ්‍යෙෂ්ඨ නිවේදක විජයමාපා ජයසිංහ සොයුරා ගැන අප ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕනි. යම් යම් අවස්ථාවල අපගේ නායක ස්වාමීන් වහන්සේ පටිගත කිරීම් කටයුතු වලට එන්නේ වඩින්නේ එක වෙලාවක. නමුත් අපේ සහෝදර නිවේදක ශිල්පියා පටිගත කිරීම් කටයුතු කරන්නේ තවත් වෙලාවක. නමුත් අපේ නිෂ්පාදන ශිල්පියා මතක් කර සිටිනවා ඒ කිසිම අවස්ථාවක මේ සංවාදයේ තුල නොගැලපීමක් නොතිබුණු බවට. සෑම වචනයක්ම එකිනෙකට සමානව එකිනෙකට ගැළපීමකින් වැඩසටහන අර්ථපූර්ණ වුන නිසා ඔබගේ ප්‍රසාදය, ඔබගේ ප්‍රණාමය ජ්‍යෙෂ්ඨ සංවේදක විජයමාපා ජයසිංහ සොයුරාට ලබා දෙනවා නම් එය ඉතාමත් වටිනවා. අත්පොල් සන්නදකින් ඔහුට ඔබගේ ගෞරවය අපි පුද කර සිටිමු. අද මේ වැඩසටහන අපි පවත්වන්න කටයුතු සූදානම් කරලා තිබුණේ ලංකා විදුලි බල මණ්ඩලයේ සිට. නමුත් විශේෂ හේතුවක් නිසා අද ආනන්ද සමරකෝන් මැදිරියේ අපි සඳ සිළුමින වැඩසටහන පටිගත කිරීම කටයුතු කරනවා. නමුත් ඉදිරියේදී අපි සූදානම් විවිධ රාජ්‍ය ආයතනවලට, විවිධ පෞද්ගලික ආයතනවලට අපේ වැඩසටහනත් සමග ඔබේ ජන විඥානය පුළුල් කරන්නට පැමිණෙන්නට. එසේනම් අද ආනන්ද සමරකෝන් මැදිරියේ සිට සඳ සිළුමින අපි ආරම්භ කරමු. ඒ සඳහා නමස්කාර පූර්වක ගෞරවණීය ඇරයුම කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතිපූජනීය ඉඳුරාකාරයේ ධම්මරත්න නායක ස්වාමීන් වහන්සේට ගීතය තුළින් උන්වහන්සේ අපට විවර කර දෙන ධර්ම මාර්ගය සහ අප අතර පාලම නිර්මාණය කරන්නට ඇරයුම ජ්‍යෙෂ්ඨ නිවේදක විජයමාපා ජයසිංහ ඔබට. බක්පුර පසළොස්වක පුන් පොහෝ දිනේ වෙනුවෙන් අපේ ආනන්ද සමරකෝන් මැදිරියේදී
මේ සඳසිලුමින පොහොදා ගේ පද පන්දනාවේදී හමු වන්නේ. බක්මාසය කියලා කියන්නේ ගස්වැල් මලින් පලින් බරවන දවස. ඒ කාලේ පලින් බර වෙනවා වගේම ඒ පල ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් කාලය. බක්පුර පසළොස්වක පොහොය කියලා කියන්නේ අපේ ශාසන ඉතිහාසයේදී ඉතාම වැදගත් පොහොයක්. හේතුව මහා ආරවුල් මහා සටන් මැඩපවත්වපු දවස. එදා චූලෝදර මහෝදර ඒ දෙපිරිස අතර ඇතිවන්නට ගිය මහා සටන මැඩපවත්වන්නට බුදුන් වහන්සේ නාගදීපේට වැඩම කරපු අසිරිමත් පුන් පොහෝ දිනේ. ඒ වගේම සතර පෙරනිමිති වල මුල්ම පෙරනිමිත්ත උන්වහන්සේ ජව සම්පන්න තරුණ වයසේදීම දැකගෙන ජීවිතය පිළිබඳ යථා අවබෝධය ලබාගත්තු පුන් පොහෝ දිනේ. ඒ වගේ කාලයක අපේ පින්වත් ඩිමේසි පූර්ණිකා සහෝදරිය පූර්විකාවේදී සඳහන් කළ ආකාරයට අපි සඳසිලුමින පෝදාගේ පද වන්දනාව එහි අරුත නිරුත සිරිත විරිත නිසලස අවබෝධ කරගෙන අදත් මේ කුමා අපේ ගුවන්විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරිය ගමන් යාත්‍රාව බවට පත් කරගෙන වන්දනා ගමනේ යෙදෙන්නට සූදානම් වන්නේ. ඩිමිසි සඳහන් කළා වගේම වසර කිහිපයකට පෙර මේ විවිධ ගීත අතර තිබෙන ඒ බණපද මතු කරගෙන ගීත විචාරයක් නෙවෙයි බණපද මතු කරගෙන එතනින් ආධ්‍යාත්මික සුවයක් ජනයාට ලබා දීම සඳහා මෙවැනි වැඩසටහනක් සම්පාදනය කළ යුතුයි කියලා අපේ නාලිකා ප්‍රධානි අරුණ ප්‍රියන්ත ඉදිරිසිංහ මහත්මයාට සංකල්පයක් මතු වුණා. සාමාන්‍යයෙන් වැඩසටහනක් සංවිධානය කරගෙන යනකොට අතර මැදදි තමයි කවුද මීට කැඳවන සම්පත්දායකින් කියලා අපි තීරණය කරන්නේ. නමුත් ඉඳුරාම එකවරම අදිෂ්ඨාන කරගෙන ඉලක්ක කොටගෙන අපේ මහාචාර්ය ඉඳුරාගාරයේ ධම්මරතන මාහිමිපාණන් වහන්සේ තමයි මේ වැඩසටහන මෙහෙවන්නේ. උන්වහන්සේ වෙනුවෙන් තමයි මේ වැඩසටහන අපි සංවිධානය කරන්න කියන සංකල්පය අපිට මතු කරලා දුන්නේ අපේ නාලිකා ප්‍රධානි අරුණ ප්‍රියන්ත ඉදිරිසිංහ මහත්මයා. ඒ වගේම සාලීසිරි සෙනවිරත්න අපේ කල්යාණ මිත්‍රයා එදා මෙදා කාලය තුල මේ වැඩසටහනේ කදිම නිෂ්පාදන සටහන් ඔබ එක් කරනවා. ඉතින් එහෙමනම් දැන් අපි සූදානම් වන්නේ ඒ මහා වන්දනා චාරිකාව ආරම්භ කරන්න. අද විවිධ ඇඳුම් පැළඳුම් වලින් අපි සැරසිලා ඉන්නේ ආනන්ද සමරකෝන් මැදිරියේ. නමුත් මැදිරිය බබලන්නේ කසාපතෙන්. එසේනම් කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජනීය ඉදුරාගාරයේ ධම්මරතන මාහිමිපාණන් වහන්සේගේ වැඩම කොට වැඩමවීමෙන් අපි ආරම්භ කරන්නේ සඳසිලුමින පෝදා ගේ පද වන්දනා. හොඳයි. එසේනම් ස්වාමින් වහන්ස අපි පළමු ගීයට එළඹෙන්නට ප්‍රථම මෙවන් අවස්ථාවක අපේ ප්‍රේක්ෂක සමූහයත් ඉදිරිපිට සඳසිලුම සිලුමින ගමන් මගේ අතීතාවර්ජනය පිළිබඳව කෙටි සටහනක් ඔබ වහන්සේගෙන් ලබා ගැනීමට අපි බොහොම කැමතියි. එක දවසක් මට කෝල් එකක් දීලා කැලණිය විශ්වවිද්‍යාලයට ගුවන්විදුලි සංස්ථාවෙන් ආවා. ඇත්තම කිව්වොත් එදා වැඩසටහන ගැන ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. මං ඇහුවා මොකද්ද කියලා. ඒ ඉස්සෙල්ලාම ඇත්තම කිව්වොත් එහෙම මම මේක බෑ කිව්වා. ඊට පස්සේ අරුණ මහත්තයාට බොහොම කරුණාවෙන් මේ ගැන පැහැදිලි කළා. සාලිය මහත්තයත් ආවා. ඊට පස්සේ වැඩසටහන ගැන පොඩි පැහැදිලි කිරීමක් කරලා මං කිව්වා පුළුවන්ද කියලා බලමු කියලා. පළවෙනි වැඩසටහන අපේ විශ්වවිද්‍යාලයේ කැලණිය K20 ගොඩනැගිල්ලේ උඩතට්ටුවේ කිසිදු ගුවන් විදුලි පහසුකමක් නැති මේසයක් උඩ පොඩි රෙකෝඩරයක් රඳවලා හැමදාම ශිෂ්‍යෝ වාඩි වෙන පොඩි පුටුවක දෙහික වාඩි වෙලා දෙන්න තුන්දෙනා. මම ඉතින් කිව්වා කතා කෙරුවා. එදා තමයි පළවෙනි වැඩසටහන. ඒ වැඩසටහන පළවෙනි දවසේ මං හිතන්නේ අරුණ මහත්තයාට කඳුළු ආවා. ඊට පස්සේ ඒ වැඩසටහනට මටත් කැමැත්ත ආවා. පළවෙනි වැඩසටහනෙන් පස්සේ ඊට පස්සේ දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට ඇවිදilla වැඩසටහන් සිද්ධ කළා. මං කියන්නේ මං හිතන්නේ දැන් අවුරුදු 3කට වැඩි කාලයක් එක දිගටම එක් කළා. මේ මැදිරියට ඇවිදilla මේ මැදිරියේ ඉඳලා වැඩසටහන් දෙකක් හෝ තුනක් පටිගත කරා.
ඊට අමතරව අපි තැන් තැන් වලට ගිහිල්ලා ඈත තැන් වලට පවා ගිහිල්ලා වැඩසටහන් පටිගත කළා. විජේමාප මහත්තයත් මට හැමදාම වගේ මේ වැඩසටහන් කරන හැමදාම මුණ නොගැහුණත් ඉඳ හිට මේ වගේ තැනකදී හම්බ වෙනවා. සමහර දවස් වලට අර ඔබතුමා මතක් කළා වගේ කෝවිඩ් වසංගත සමයේ කවුරුත් දන්නේ අපි ටෙලිෆෝන් එකෙන් කරන කතාව මෙහි රෙකෝඩ් කරලා ඊට පස්සේ සින්දු තෝරලා ඊට පස්සේ විජේමාපා මහත්තයාගෙත් කටහඬ එකතු කරලා වැඩසටහන් කරපු බව බොහෝ දෙනා දන්නේ. එහෙම තමයි ගුවන්විදුලි බොහෝ වැඩසටහන් කෙරිලා තිබුණේ. ඒක හින්දා අපිට ඇත්තට උවමනා වුණේ සින්දු වැඩසටහනක් කරන්න නෙමෙයි. ඔබතුමා කිව්වා නිවැරදි, මේක ගීත විචාරයක් නෙමෙයි, ගීත විවේචනයක් නෙමෙයි, ගීත වෙනත් විශ්ලේෂණයක් නෙවෙයි, මේක හුදෙක් වින්දනයක්. මෙතන තියෙන වියනු හතරක්: විචාරය, විවේචනය, විශ්ලේෂණය සහ වින්දනය. මේකෙන් වින්දනය විතරයි අපි තෝරගෙන තියෙන්නේ. ඒ තමයි ආපු ගමන් මග. එහෙම වෙන්න හේතු ගොඩාක් තියෙනවා. මේක ගුවන්විදුලිය කියන්නේ ආශ්‍රමයක්. මේකට ඉස්සර පය තිබ්බේ ආශ්‍රමයකට පය තියෙනවා වගේ. තාපසයෝ වගේ හිටපු මිනිස්සු, තාපසයෝ වගේ මිනිස්සු හිටපු තැනක්, ගෞරවනීය පූජනීය තැනක්, රටට බිහිවෙච්ච විශිෂ්ට කලාකාරයෝ බිහිවෙච්ච තැනක්. ඒකින්ද මෙතන සෙල්ලම් කරන්න හොඳ නැහැ. මෙතන අනවශ්‍ය දේවල් කතා කරන්න හොඳ නැහැ. අපි දන්නවා බෙල්ල ඇස්සේ මුතු තියෙනවා. බෙල්ලක් ඉන්නේ වැල්ලේ ගඳයි. ඒත් බෙල්ලෙක්ගේ වටිනාමයක මුතු. ඌ ජීවිත පරදුවට තියලා රකින්නේ මුතු. අර සෙල්ල නිවේදිකාව කිව්වා වගේ මේ ගී ඇස්සේ බණ තියෙනවා. සින්දු ඇස්සේ බණ තියෙනවා. මම මේක විවේචනාත්මකව කියනව නෙවෙයි. අද වෙනකොට සංගීත සම්දර්ශන කියලා සම්ප්‍රදායක් තියෙනවා. සංගීත සම්දර්ශනයක සින්දු අහන්ඩ යන්ඩ මද්‍රව්‍යෝනි. ඒගොල්ලොන්ගේම වචන වලින් කිව්වොත් සංගීත සම්දර්ශනයක් බලන්න යන්ඩ ගැන්සියක් ඕනි. ඒ විතරක් නෙමෙයි, සමහර ලාවට සංගීත සම්දර්ශනයක් බලන්න අඟල් පහක හයක කිනිස්සකුත් ඕනි. ඒ කසේරුකාවෙන් අස්ථිපංජරයෙන් සංගීත විඳගන්නේ කොහොමද කියලා මට තේරුන්නේ නැහැ. දැන් තේරෙන්නෙත් නැහැ. ඒකින්ද මස්තිෂ්කයට ඩේටා එන්ටර් කරනවා වගේ නෙවෙයි, හෘදේ සංවේදී පද ගැලපුමක් විතරයි ගීතය කියලා කියන්නේ. ඇත්තටම කලාව කියලා කියන්නේ ශ්‍රව්‍ය කාව්‍ය, දෘශ්‍ය කාව්‍ය කියලා කියන දෙකෙන් සමවායි සම්බන්ධතාවට. කාව්‍ය වර්ග දෙකයි ඉස්සර. ඒ තමයි ශ්‍රව්‍ය කාව්‍ය, ඊගාවට දෘශ්‍ය කාව්‍ය. ශ්‍රව්‍ය දෘශ්‍ය දෙක එකතු වෙච්චාම තමයි ඇසි දිසි කියන වචන හැදෙන්නේ. ඒකට තමයි ඉංග්‍රීසියෙන් ඕඩියෝ විෂුවල් කියලා කියන්නේ. හැබැයි ඒක දෙකක්. පස්සේ කාලෙකදී මේවා විචාර වර්ගීකරණයන් වෙනස් වුණා. විෂුවල් ආර්ට්ස්, පර්ෆෝමින් ආර්ට්ස්, ඉමේජ් ආර්ට්ස් ආදි වශයෙන්. මේක විජේමාප්පා මහත්තයාගේ ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි නිසා ඒක ගැන එච්චර ලොකුට කියන්න මම වෙලාව ගන්න නැහැ. ඒ කෙසේ වෙතත් කලාව කියලා කියන්නේ අද වෙනකොට ඉගෙන ගන්න විද්‍යාර්ථීන්ගේ විශේෂ අවධානයට යොමු වෙන විශ්වවිද්‍යාලීය විෂය ධාරාවලින් එකක්. ඒ වුණාට මේක කියන්න ඕනි. නිර්මාණය කරපු බොහෝ නිර්මාණ, රචනා කරන ලද බොහෝ දර්ශන, ආගම් ආදී සියල්ලෙහිම නිර්මාපකයින්
උගතුන් නෙවෙයි බුද්ධිමතුන්. අද සොක්‍රටිස් නෑ, ප්ලේටෝ නෑ, ඇරිස්ටෝටල් නෑ, ඇරිස්ටෝෆානීස් නෑ, කොන්ෆියුසියස් නෑ. ඒ අය හිටියනම් විශ්වවිද්‍යාලයක මහාචාර්ය පදවියක් දෙන්නේ නෑ, ගන්න බෑ. හැබැයි අපි විශ්වවිද්‍යාලයේ උගන්වන්නේ ඔවුන්ගේ දර්ශන. මහා කවි කාලිදාස අද හිටියනම් විශ්වවිද්‍යාලයේ සංස්කෘත මහාචාර්ය පදවිය ඔහුට දෙන්නේ නෑ, මටයි දෙන්නේ. හැබැයි මං උගන්වන්නේ කාලිදාස කවියගේ කවි. ඒ විතරක් නෙමෙයි, ෂේක්ස්පියර් ලංකාවේ මිනිස්සු ලංකාවට ආවට පස්සේ සෙක්කුපියාරේ කියලා කියපු ෂේක්ස්පියර් ලෝකේ විශිෂ්ටතම කවියා, නිර්මාපකෙක්, තාම විශිෂ්ට නාට්‍යකරුවෙක්. ඔහු අද ලංකාවට නෙමෙයි කොයි විශ්වවිද්‍යාලයට ආවත් නාට්‍ය හා රංග කලාව පිළිබඳ ප්‍රොෆෙසර්ෂිප් එකක් දෙන්නේ නැහැ, මහාචාර්යකමක් දෙන්නේ නැහැ. ඒත් ඔහුගේ නාට්‍ය තමයි උගන්වන්නේ. ඒක නිසා කලාව සහ ශිල්පය කියලා කියන්නේ දෙකක්. කලා ශිල්ප කියන්නේ එක වචනයක් නෙවෙයි. ශිල්පියෙකුට කලාවක් තියෙන්න ඕනේ. කලාවක් තිබ්බ පළියට ශිල්පියෙක් වෙන්නේ නැහැ. මේ පුටුව හදන්න ශිල්පයක් තියෙන්න ඕනේ. ලස්සන කරන්න භාවගත කලාවක් තියෙන්න ඕනේ. එහෙනම් හැම කෙනෙකුටම හඬක් තියෙනවා. ඒක ශිල්පයකට එහාම යා කරන්න පුළුවන්. කලාකරුවෙකුට ගීයක් කරන්න පුළුවන්. එහෙම එකක් කලාව කියලා කියන්නේ. කලාව වනාහි ශිල්පය නොවේ, ශිල්පය වනාහි කලාව නොවේ. ශිල්පියාට කලාකරුවෙකු විය හැකි, කලාකරුවෙකුට ශිල්පියෙකු විය හැකි, ශිල්පියෙකුට කලාකරුවෙකු විය නොහැ ඇතැම් විට නොවී තිබිය හැකි, කලාකරුවෙකුට සමහර විට ශිල්පියෙක් නොවී ඉදිරිපත් කිරීම කළ හැකි. බක්කුල මහරහතන් වහන්සේගේ පිහිට ඔබ වහන්සේට ලැබෙන්නට කියලා අපි මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මොකද මේ හඬ නිකුත් කිරීමෙන් ඔබ වහන්සේ යම් පමණක ගිලන් වෙලා ඉන්නේ. නමුත් සඳසිලුමින පෝදාගේ පද වන්දනාව, මේ වන්දනා චාරිකාව යා යුතුමයි. ඒ නිසා ජාතික ගුවන්විදුලියේ ජාතික FM නාලිකාව මනා වගකීමකින් නියුතු කරන නිසාම ඔබ වහන්සේ තීරණය කළා වැඩම කරන්න. ඒ නිසා ඒ ආශිර්වාදයෙන් නිරන්තරයෙන් අපි ප්‍රාර්ථනා කරන සිටින අතරවාරේ අපි ගමන ආරම්භ කරමු. සිද්ධාර්ථ, එබැවින් අද නියත විවරණය මට තුනමැන මේ ලියන මේසේ ළඟ, මේ පුටුව මත හිඳ, මේ ලිපිගුණ අතර මැද හානා පෝරුගානා වී වපුරන විල්යායක සටන් පාට වැඩ වර්ජන කම්හල් දැති රෝද අතර ගෑනු පිරිමි එක රොත්තට හිරවීගෙන උදේ සවස වැඩට යනෙන කෝච්චියක දිනෝදාහක් සෙනගාතර බුදු වීමට තනියම නොව දිනෝදාහක් සෙනගෙක අපි ඔක්කොම එකට බුදු වීමට. 1977 දී අදට ගැලපෙන කවියක් ලියපු සේකර සිහිපත් තුනේ මහගම සේකර ප්‍රවීණයා ලියපු ගීයකින් අද වන්දනා ගමන ආරම්භ කරන්නට කල්පනා කරපු නිසා. හැබැයි එදා සේකරටත් කලින් කවුරු කිව්වද කවුරු ලිව්වද කියලා නිශ්චිත හඳුනා ගැනීමක් නැහැ. ජන ගීයට, ජන කවියට කෙනෙක් කියනවා, කන්ද උඩින් එන කිකිලිය ගෝමරියේ, නලල් වටින් එන දාඩිය මුතු කැටියේ, අත පාමුදු පය පාමුදු වෛරොඩියේ, මට පිටුපා ගිට යනවද සුරතලියේ. මේ සියල්ලම එකට ඒකරාශී කරගෙන ගේය පද රචනාව ලියවෙනකොට පద్මශ්‍රී පණ්ඩිත් ආචාර්ය ගුරු අමරදේවයන් මේ ගීතය ගැයුමකට එක් කරනවා. ස්වාමින් වහන්ස, අතිශයින්ම මන්මත් කරවන රූප සපුවක් සහිත අපේ netසිත වසඟ කරවන කාන්තාවකගේ රුව ගුණ බැවුමක්ද මේ කියලා බැලූ බැල්මට ගීතය තුල තියෙන. හැබැයි මේ බක්පුර පසළොස්වක පෝය දවසේ ආධ්‍යාත්මික වටිනාකමක් කොහොමද මේ ගීතය තුලින් මතු කරලා ගන්න කියන අභිෝගයයි අපි ඔබ වහන්සේට මුලින්ම ප්‍රදානය කරන්නේ. මුලදීම වැඩසටහන ආරම්භ කරන වෙලාවේ නිවේදකතුමිය කිව්වා රස ගැන. රස තියෙනවා විජේ මාපා මහත්තයා 9ක්, දැන් අලුතෙන් එක්කහු කරලා 2ක්, 11ක් තියෙනවා.
එනම් මේ තමයි ශෘංගාර, හාස්‍ය, කරුණ, රෞද්‍ර, වීර, භයානක, බීභත්ස, අද්භූත, සාන්ත. මේවට කියන්නේ නව නළු රස, නව නාට්‍ය රස. ක්‍රිස්තු පූර්ව 1 භරත මුනි තමයි මේවා විග්‍රහ කරන්නේ. අලුතෙන් එක්කවෙච්ච එකක් තමයි වත්සල රසය. කුමාරණතුංග මුනිදාස සූරීන් තමයි එක්කව කරන්නේ කුතුහල රසය, කුහුළු රසය. රසයක් අපිට දැනෙන්න ඕනි. රසය අපිට දැනෙන්න නම් අපි ඇතුලේ තියෙන්න ඕන භාවය. භාවයක් නැති මිනිස්සුන්ට රසය දැනෙන්නේ නැහැ. ඒක මොකක් වගේද? කිචි නැති මිනිහෙක් කිචි ගවන වගේ. කිචි නැති කෙනෙක්ව කිචි ගවන්න උත්සාහ කරනකොට ඒක විහිළුවක් විතරක් නෙමෙයි, රිදවීමක් විතරයි. නිකන් කිචි ඇඟේ තියනවා නම් ඇඟිල්ල ලංකලත් කිචි ගැනෙනවනේ. මතකයිද උපතිස්ස කෝලිත දෙපළ වාක්‍ය දෙකක් යද්දි නිවන් දකින්න. දැන් උදේ හිට රැ වෙනකන් රැ හිට එළි වෙනකන් ගුවන් විදුලියෙන් බණ කිව්වත් නිවන් දකින්නේ නැහනේ. භාවය කියන්නේ ශ්‍රාවකයා සතු එකක්. ගීතයක් සංගීතයේ තියෙන්න ඕනේ ඇත්ත. පද පෙළ තියෙන්න ඕනේ ඇත්ත. ලතාව තියෙන්න ඕනේ ඇත්ත. ගායන හඬ තියෙන්න ඕනේ ඒකත් ඇත්ත. ඒ නිර්මාණය තේරෙන්නේ නැත්තම්. ඒක නිසා ගීතයක වැදගත්ම දේ තමයි මේ මුදා හරින ගීතය තේරුම් ගන්න පුළුවන් පස සරුද කියලා කියන එක. ලංකාවේ චිත්‍රපට වලින් අඩුවක් නැහැ. ගීත වලින් අඩුවක් නැහැ. සංගීතඥයන්ගෙන් අඩුවක් නැහැ. රචකයන්ගෙන් අඩුවක් නැහැ. හැබැයි වින්දකයන්ගේ ඌනතාවක් තියෙනවා දෙවන්ත. ඒක ලංකාවේ සිංහලෙන් ලියවෙච්ච පළවෙනි පොත තමයි සියබස්ලකර. ඒකේ තියෙනවා පෙදෙහි රස හවු විඳිනා දෙන්නතා ඉතා දුලබෝ. පදයක රස භාව දෙක, පදයක රස හා භාව දෙක විඳිනා දෙන්නතා ජනතාව ඉතා දුලබෝ. ඉතාම දුර්ලභයි. මේක පවන සංගීත ප්‍රසංගයේ පළවෙනි සින්දුවට උද්ෘතයක් වශයෙන් අරගෙන තිබුණා මට මතකයි. ඒක හින්දා මේ හැම කෙනෙක් ගාවම, හැම ශ්‍රාවකේ ගාවම භාවය තිබුණොත් ප්‍රකම්පණය කරන්න පුළුවන්. භාවය නැත්තම් ප්‍රකම්පණය කරන්න දරන කිසිදු ආයමක් සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා භාව ප්‍රකම්පණය කරන්න විභාව, අනුභාව, ව්‍යභිචාරී භාව කියලා තව තුනක් තියෙනවා. ඒ තුන එකතු වුණාට පස්සේ තමයි අර භාවය කම්පණය කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒක හරියට මොකක් වගේද දන්නවද? සුවඳ කුඩු ටිකක් තියෙනවා තැම්පත් කරලා එක තැනක. කවුරු හරි කෙනෙක් ඒ සුවඳ කුඩු ටික ගෙනත් දෙනවා. ගෙනත් තියෙනවා. එක, දෙක පිඹිනවා කවුරු හරි. තුන ආග්‍රහණය කරනවා. මේ ක්‍රියාවලිය තුනම සිද්ධ වුණ නැත්නම් ඒකේ වැඩක් නැහැනේ. ආන් ඒ වගේ හිත ඇතුලේ තියෙන භාවය, භාවය තියෙන කෙනාට කම්පණය කරවන්න තමයි සංගීතයයි, පදයයි, පේලියයි, ගායනයයි, හඬයි එකව වෙන්නේ. මේ කාව්‍ය ශාස්ත්‍රයේ තියෙන අලංකාර කියලා જાතියක් නිවේදකතුමිය මුලින්ම කෙටියෙන් කිව්වා වගේ අලංකාර විශාල ප්‍රමාණයක් තියෙනවා. සමාශෝක්ත අලංකාරය, ඒ වගේම උපමා අලංකාරය, රූපක අලංකාරය, දීපක අලංකාරය, අර්ථාන්තරණ්‍ය ශලංකාරය, උත්ප්‍රේක්ෂා අලංකාරය වගේ ඒවා මේ වගේ වැඩසටහනක කරන්න බෑ. පැය 30ක් විශ්වවිද්‍යාලයේ පාඨමාලාවක ඒක උගන්වන්න නියමිතයි. උත්ප්‍රේක්ෂා කරනවා කියලා කියන්නේ එකක් වෙන එකක් හැටියට හිතලා කියන එක. අපි දන්නවා කන්ද උඩින් එන්නේ ඉර කියලා. ඒක ගැහණු ළමෙක් කියලා කාට හරි කෙනෙකුට හිතෙන එක වැරද්දක් නෙවෙයි. කන්ද උඩින් උදේ පාන්දර එන්නේ ඉර. හැබැයි හැන්දෑවට කන්ද උඩින් එන්නේ හඳ. වලාකුලට සුදු සේලය ඇඳලා
නළලේ දාඩිය මුතුකැට පිහලා කන්ද උඩින් ගෝමරි එනකොට කඳු පාමුල මිටියාවතේ වැතිරිලා ඈත ඉඳන් කඳු මුදුට නැගලා බලාගෙන ඉඳ හිතෙන්නේ නැද්ද කවියෙකුට සුදු වැලි තලාවක හඳ එනකම් බලාගෙන ඉන්නකොට නළලේ දාඩිය චුට්ට 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 මැකියන්නේ නැද්ද ඉඳ හිට ඇවිදිලා වලාකුලක් ඒක මකල දාන්න හදනකොට අර කවියට හිතෙන්නේ නැද්ද ඇයි මට පිටුපාලා ගෙට යන්නේ කියලා හිනා කිරෙන් හඳ එළිය ගලනකොට කන්ද උඩින් හදවත නෙමේ සඳවත පායනවයි කියලා කවියෙකුට හිතෙන්නේ නැද්ද ඒකට තමයි උත්පරීක්ෂා කරනවා කියලා කියන්නේ කන්ද උඩින් කිකිලිය ගෝමරිය එනවා කියලා කියද්දි කෙනෙකුට හිතෙන්න පුළුවන් කිකිලියක් කන්ද උඩින් එනවයි කියලා. ඒත් කවියෙකුට උත්ප්‍රේක්ෂා කරන්න පුළුවන් මේ එන හඳට කිකිලි හඳ කියලා කියන්න කියලා. කුකුලා එන්නේ පාන්දරට. කිකිලි එන්නේ හැන්දෑවට. එතකොට වලාකුලේ සුදු සේලයත් එක්ක සීතල අරගෙන හැන්දෑවට එනකොට මේ ඉන්නේ අපට සිසිලස ලබා දෙන ගෝමරියයි. ඈ අපට ප්‍රියශීලී. ඇගේ දැක්ම ප්‍රියශීලී. ඇගේ සිනහව ප්‍රියශීලී. ඈ දෙස බලාගෙන සිටින දර්ශනය ප්‍රියශීලී. ඈ අපට රසණය ගෙනත් දෙන්නේ. ඈ අපට සිසිලස ගෙන දෙනවා. ඒක නිසා පුළුවන් නම් විඳගන්න මේ එන්නේ හැන්දෑවයි කියලා. ඒ එන හැන්දෑවේ කන්ද උඩින් එන සඳවතේ සිසිලස ආපහු සැරයක් අමරදේවයන්ට පණ දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියනවනම් ප්‍රවීණ වාද්‍ය බෘන්දයත් එක්ක විඳගන්න පුළුවන් හැන්දෑව මේ ලයිට් ගොඩක් මැද්දේ. අද සඳ සිළුමින පෝදාගේ පද වන්දනාවේ සජීවී ගැවුම් සඳහා අපේ ස්වාමින් වහන්සේ සිහිපත් කළ ආකාරයටම ජාතික ගුවන්විදුලි වාද්‍ය බෘන්දයේ සම්මානනීය ප්‍රශංසනීය වාද්‍ය බෘන්දයේ සෝදානම්, ඒ වගේම ලංකා විදුලි බල මණ්ඩලයේ ශිල්පීන් වගේම අපේ සරලගේ ශිල්පීන් ශිල්පිනියන් සූදානමින් ඉන්නවා සජීවී ගැවුම් ඉදිරිපත් කරන්නට. එදා මහගමසේකර ලියු ගීතය සංගීතවත් කොට ගැයූ පද්මශ්‍රී පණ්ඩිත් ගුරු අමරදේවයන් සිහිපත් කරමින් අද මේ ගීතය ගයන්නට සඳ සිළුමින පෝදාගේ පද වන්දනාවේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංගීතංශයේ පාලක සංගීතවේදී දාලක අංජන කුමාර. ඔබ ස්තුතියි. ඉස්සලාම කියන්න ඕනේ මට මෙවන් වටිනා වැඩසටහනකට ගීතයක් මේ නිදර්ශන ගායනයක් කිරීමට මට ආරාධනය කිරීම ගැන සිටි FM එකේ නාලිකාවේ සියලු දෙනාට ඒ වගේම අපේ ආමතුරුනේ පණ්ඩිත අමරදේවයන් තරහට ගායනා කරපු මේ වටිනා ගීතය මට පුළුවන් ආකාරයෙන් මම ඔබ වහන්සේ තමා වෙන්න ඕනේ ඒ හැකි අයුරින් මම මේ ගීතය මේ අවස්ථාවේ ගායනා කරනවා. කන්ද උඩින් එන කිකිලිය ඕමරි නලල් වචින් එන දාටිය මුතු කැටි to pa ketyan ei
මට පිටු පාගෙට යන්නේ ලලලේ දාකිය මුතු පෙට පටලා වලාකුලේ සුදු සීල රැලිලා වලාකුලේ සුදු සීල රැලිලා අත පාමුදු පල් පාමුදුලාගෙන ළමැති ගෝමර මල් ගවසාගෙන කන්ද පුටින් එන ගෝමරි කන්ද පුටින් සදවත ආයන්නේ සිනාකිරන් සද එළිය ගලන්නේ ලැව්ගිනිග සිත එයින් නිවෙන්නේ රන්තැතියෙන් කිරිතියද දියන්නේ කන්ද පුදින් එන ගොමරි කදුපාමුල නිටියාවත වැතිරි ඔබ එනතුරු මම හිඳිනෙමි තනි ඈත ඉඳන් කඳු මුදුනට නැගලා මා කැඳවන් ඔබ වෙත අතවනලා කඳු පුටින් එන ගෝමරි ඇයි මට පිටු පාගෙට යන්නේ ඇයි මට පිටු පාගෙට නලලේ දාදිය මුතු පෙට පටලා වලාකුලේ සුදු සීල රැලිලා වලාකුලේ සුදු සීල රැලිලා අත පාමුදු පල් පාමුදුලාගෙන ළමැති ගෝමර මල් ගවසාගෙන කන්ද පුටින් එන ගෝමරි පසලොස්සක පොහෝ දිනකම උදෑසන 7 සිට ජාතික FM නාලිකාව සිටි FM ඔස්සේ ප්‍රචාරය වන සඳ සිළුමින පෝදාගේ පද වන්දනාව අද බක්පුර පසලොස්සක පොහොය නිමිති කරගෙන අපි මේ ජාතික ගුවන් විදුලියේ ආනන්ද සමරකෝන් මැදිරියේ තමයි මේ වන්දනා චාරිකාවේ නිරත වන්නේ. ලංකා විදුලි බල මණ්ඩලය අද අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා. විදුලි බල මණ්ඩලයේ අපේ ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහත්මා, ඒ වගේම ඉංජිනේරු KAK කොළොන්න මහත්මා, අතිරේකර සාමාන්‍ය අධිකාරීතුමන්, ඒ වගේම ඉංජිනේරු වජිර බණ්ඩාර විජේකෝන්, ඒ වගේම මාධ්‍ය කර්මණාකාරතුමා වජිර බණ්ඩාරනායක, ඒ වගේම විදුලි බල මණ්ඩලයේ සහෝදර සේවක සේවිකාවන්, වගේම රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ අපේ විද්‍යාර්ථීන් සහෝදරයන් පිරිසක් අද මේ ප්‍රේක්ෂක අසුන්වල අසුන්ගෙන සිටින ආකාරය අපි දකිනවා.
එවගේම අපේ සහෝදර සඳ ටීවී නාලිකා අංක පියෝ ටීවී නාලිකා අංක 121 හුස්සේ බක්පුර පසළොස්වක පොහොය දිනේදී උදෑසන ඔබට ඇසිදිසි දසුන් එක්කිරීමට අද සූදානමින් සිටිනවා. අපි මීළඟ වන්දනා චාරිකාවේ මීළඟ පියවරට ගමන් කිරීමටයි සූදානම් වන්නේ. අපි ස්වාමින් වහන්ස ඊළඟට තෝරගෙන තියෙන ගීතය ඔබ වහන්සේගේම වචනවලින් කියනවා නම් එස් ජයමහා සහ සමාගමේ නිෂ්පාදනයක්. ඒ නිෂ්පාදනයට අදාළ වචන ටික බලනකොට මට මතක් වුණා ස්වාමින් වහන්ස මේ අපි කවුරුත් ගිහි අය වැඩිපුර පරිශීලනය කරන්න ඕන පොතක්ද කියලා හිතනවා. පී.බී. අල්ලිස් පෙරේරා මහත්මයා ලියලා තියෙනවා පතිවත කියලා කාව්‍ය සංග්‍රහයක්. ඒකේ රජතුමා උයන් කෙළිවලට යනකොට ගෙමිදුලක කාන්තාවක් තව කාන්තාවෝ එක්ක සෙල්ලම් කරනවා. හරි ලස්සනයි මේ කාන්තාව බලාගෙන ගියා. ආපහු එනකොට පණිවිඩයක් එව්වා රජමාලිගාවට ඒ කාන්තාවට එන්න කියන්න කියලා. දැන් රාජ සභාවට කැඳවලා රජු සිංහාසනේ රජු අයදිනවා මේ කාන්තාවගෙන්. කොහොමද අයදින්නේ? යදියෙකු විලස තිගේ ආලය පතන්නෙමි, ගබඩා ගෙවල මුතු පුරවා තබන්නෙමි, මහමාලිගා තී වෙනුවෙන් තනන්නෙමි, සිහසුන මිනිකිරුල පාමුල සදන්නෙමි. මට කැමති වෙන්න කියලා මේ කාන්තාව බිම බුමුතුරුණු මත ඉඳගෙන මේ රජුගේ බලය පැතිරලා තියෙන රාජ සභාවේ පොඩ්ඩ වැරදුනොත් ගෙල සිඳලන්නට පුළුවන්. මේ කාන්තාව මොකද්ද කියන්නේ? මහරජතුමනි, මා සැමියෙකු සෙවනගෙන නිවහන කතකි ඒ ගැන සිහි කරනු මැන. ඔහු ළඟ මගේ පණ, මා ළඟ ඔහුගේ පණ, ඇත කීවාය නොසැලී ඒ මහඟු මින. ඒ මැණික් කැටයක් වගේ වටිනාකමක් තියෙන ගුණ හපත්කම් තියෙන කාන්තාව කියනවා මං කසාද බැඳලා ඉන්නේ. හැබැයි ස්වාමින් වහන්සේ මේ එස් ජයමහා සහ සමාගමේ මේ නිෂ්පාදනය රජ බිසවකුත් නෙමේ, රජකමක් බිසවක් බවට පත්වී කියන බෑ, අහිංසකාවක්. නමුත් ඇගේ සිහිනවලට ඒ සැමියා දක්වපු ඒ දායකත්වය ඔබ වහන්සේ කොහොමද අද මතු කරලා දෙන්නේ මේ බක්පුර පසළොස්වක පොහොය වෙනුවෙන්? විජේ මහත්තයා, මට තියෙන ලොකුම අභියෝගයක්නේ මේ වේ තියෙන බණ මතු කරන එක. එහෙමයි. එතකොට ඔබ කිව්වා වගේම මම මීට පෙර දවසක ඔය එස් ජයමහා සමාගම ගැන කිව්වේ කොයි වගේ අවස්ථාවකදද? පොඩි දුවගේ සිනහවැලකුයි, පොඩි පුතුගේ කතා පෙළකුයි, පිය බිරිඳගේ සෙනෙහි විලකුයි තියෙනවනම් එක නිවහනක්, ගෙයක් නෙවෙයි. ගෙයක් කියන්නේ හවුස් එකක්. ගෙයක් හදන්න ගල්, වැලි, සිමෙන්ති, යකඩ, ලී, වීදුරු, ටයිල්, ස්ටයිල් තියෙන්න ඕනි. ඒවා ගන්න සල්ලි තියෙන්න ඕනි. ඒත් හෝම් එකක් හදන්න ඒවා උන්නේ. හවුස් එකක් හදන්න තමයි ඒවා උනේ. හවුස් එක කියන්නේ ගෙදර. හෝම් එකක් හදන කම්පැනිය තමයි එස් ජයමහා සමාගම. ඒ හෝම් එක හදන්න විදිහ අපිට කියලා තියලා තියෙනවා. ඒ තමයි පොඩි දුවගේ සෙනහවැලකුයි, පොඩි පුතුගේ කතා පෙළකුයි, පිය බිරිඳගේ සෙනෙහ විලකුයි තියෙනවා නම් ඒ නිවස කටු මැටි ගෑ බිත්ති පුරා පලිංගු මැණික් එළිය දිලෙන්න පුළුවන්. ගොම මැටි ගෑ ගෙබි මෙහි නිම් හිම් නැති සුවය දැනෙන්න පුළුවන්. ඔහුම තමයි කියන්නේ මේ කාරණාව. මොකද්ද? මට මතකයි ඉස්සර කාලේ, ඒ කියන්නේ මීට අවුරුදු 60කට කලින්, මට දැන් 60යි දවස් 3යි. 60කට කලින් අපි ඉපදිච්ච කාලේ අපේ ගෙදර හැන්දෑවක් තිබ්බා. ඒ හැන්දෑවට ඇත්තම ගියොත් එහෙම අපේ ගෙදර රේඩියෝ එකක් තිබුණේ නැහැ, වයර්ලස් එකක් තිබුණි. රේඩියෝ නෙමෙයි, වයර්ලස් එකක් තිබුණි. ඒ වයර්ලස් එකට එහා පැත්තෙන් පෙට්ටියක් වගේ එකක් තිබුණා. අපේ තාත්තා ඒකට කිව්වේ බැස්ටිය කියලා. බැස්ටියක් තිබුණා. ජම්බු ගහක් උඩ තිබුණා වයර් එකක් ඇදලා. ඒකට ඇන්ටෙනාව කිව්වේ නැහැ. මොකක් කිව්වද කියන මට මතක නැහැ. ඒ කෙසේ වෙතත්
ඒ කාලෙ මුවන් පැලැස්ස මොනර දැන්න විනෝද සමය ඔය වගේ දේවල් ඇහුවා. ඒ කාලේ හැන්දෑවෙ 5-6 වෙනකොට අඳුර වැටෙනවා. ඒ කාලේ ඉතර 6:00 ඉතර වෙනකොට අන්ධකාරයි. ඒ කාලේ අන්ධකාර වැටිලා ටිකක් වෙලා ගියාට පස්සේ කරුවලයි. ඒ කාලේ කරුවල වුණාට පස්සේ රෑ වෙනවා. ඒ කාලේ දැන් එහෙ වෙන්නේ. දැන් 5-6 ඉතර වෙනකොට අඳුර වැටෙනවා තමයි. අඳුර ටිකක් ගියාට පස්සේ කරුවල වෙනවා තමයි. කරුවල වුණාට රෑ වෙන්නේ නැහැ. ඇයි දන්නවද? කරුවලට ඉංග්‍රීසියෙන් කියන්නේ ඩාක් කියලා. ඩාක්. රාත්‍රියට ඉංග්‍රීසියෙන් කියන්නේ නයිට් කියලා. කවදාකවත් ප්‍රාර්ථනා කරන්නේ ගුඩ් ඩාක් කියලා. සුබ කරුවලක් වේවා කියලා. ප්‍රාර්ථනා කරන්නේ සුබ රාත්‍රියක් ගුඩ් නයිට් කියලා. ඇයි ඒ? කරුවල කියන්නේ එන එකක්. රාත්‍රිය කියන්නේ දෙන එකක්. ඒක වෙන එකක්. එහෙනම් නයිට් කියන්නේ හදන්න පුළුවන් එකක් නෙවෙයි. මවා ගන්න ඕන එකක්. ඇත්තම කිව්වොත් එහෙම රාත්‍රිය කියන්නේ සංස්කෘතිය. රාත්‍රී සංස්කෘතිය ගොඩනගා ගන්න පුළුවන් කරවල වෙලාවට විතරයි. එහෙනම් රාත්‍රී අංග තියෙනවා. මල්ලතු පාත් කරලා, චූටි චූලි මල් කඩලා, දෝණේ කරලා අත ගහලා, පවුලේ සියලු දෙනා එක්ක වන්දනා කරලා ගාථා කියලා බුදුන් වඳින සංස්කෘතිය තියෙනවා නම් ඒ ගෙදර කරවල වෙලාවට රාත්‍රියක් තියෙනවා. ඒක නැත්තම් රාත්‍රියක් නෑ. කරුවලක් තියෙන අම්මයි තාත්තයි දෙන්නා කුස්සියේ එක වෙලාවට උයනවනම්, එක්කෙනෙක් ලුණු කපනවනම්, අම්මා ලුණු කපනවනම්, තාත්තා බත් උයනවනම්, අම්මා ගින්දර දානවනම් ලිපට, තාත්තා හොදි ඒදනවනම්, අම්මා මිරිස් කපනවනම්, තාත්තා සුදු ලුණු පොඩි කරනවනම්, ඒ ගෙදර රාත්‍රියක් තියෙනවා. කඩෙන් ෆ්‍රයිඩ් රයිස් ගෙනල්ලා කොත්තුරු ටී කනවනම් රාත්‍රියක් නෑ. කරුවල තියෙනවා. අයියයි නංගි මල්ලි අක්කයි අම්මයි තාත්තයි පැදුරු කඩමාල්ල බිමේලාගෙන හරි භූමි තෙල කුප්පිලාම්පුවක් බිම තියාගෙන හරි එක වෙලාවට කනවනම් කන ගවන් කතා කර කර ඉන්නවනම් කතා කර කර කනවන ඒ කරවල වෙලාවට රාත්‍රියක් තියෙනවා. එහෙම නැතුව එක්කෙනෙක් ඇඳ උඩ ඉඳන් කනවන, තව එක්කෙනෙක් මේස යට ඉඳන් කනවන, තව එක්කෙනෙක් ටීවී එක දිහා බලාගෙන ටීවී එක කනවන, තව එක්කෙනෙක් හෑන්ඩ්ෆෝන් කනේ ගහගෙන මල් කඩ කඩ පැණි පෙර පෙර කනවන, තව එක්කෙනෙක් කනවද නැද්ද දන්නෙත් නැත්තම්, අනිත් එක්කෙනා කණ්ඩ වෙලාවට ඇවිදිල්ලත් නැත්තම් ඒ ගෙදර කරුවල තියෙනවා රාත්‍රියනේ. ඒ විතරක් නෙවෙයි, කෑම බීම කාලා ඉවර වෙලා පොතක් පතක් කියවනවන, පත්තරයක් බලනවන, ප්‍රහේලිකා පුරවනවන, දරුමල්ලන්ගේ පොතපත කියවනවන, දරුමල්ලන්ට දන්නේති දේවල් කියලා දෙනවන ඒ ගෙදර රාත්‍රිය තියෙනවා. එහෙම නැත්තව ළමයි හැම එක්කෙනෙක්ම තම තමන්ගේ කාමරවලට ගිහිල්ලා ඇතුලෙන් දොර ලොක් කරගෙන හෑන්ඩ්ෆෝන් එකේ යහා මෙහා යනවනම් ඒ ගෙදර අම්මා තාත්තා එක කතා කරන්නේ නැත්තම්, තාත්තා අම්මා එක කතා කරන්නේ නැත්තම්, දරුව මූණ බලන්නේ නැත්තම්, අයියා මල්ලිත් එක කතා කරන්නේ නැත්තම්, නංගි අක්කත් එක කතා කරන්නේ නැත්තම් ඒ ගෙදර රාත්‍රිය නෑ. කරුවල තියෙනවා. එහෙනම් ඩාක් ගුඩ් වෙන්නේ. මූසල රාත්‍රියක්
ඉවර වුණාට පස්සේ ගුඩ් මෝනින් කොහොමත් ඉන්නේ. ඒ හින්දා හැඳ අඳුරලුව ගලන වෙලාව, කවුළු පියම්පත් වැහෙන වෙලාව කියලා කියන්නේ අසීමිත ආශ්වාදයක්. දවසේ පැය 24ක් තියෙනවා. පාන්දරින්ම වැඩට එන්නේ ඉර. දවසේ පැය 24න් පාන්දරින්ම වැඩට එන්නේ ඉර. වැඩට ඇවිදilla අපිට හොඟක් දේවල් කියනවා. පාන්දර 5ට 6ට විතර නැගිටලා සද්ද දාලා කියනවා නැගිටපල්ලා කියලා. ඊට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ ඉර අපිට කියනවා වැඩ පටන් ගන්නilla කියලා. ඊට පස්සේ අපිට දවල්ට විතර කියනවා දැන් කාපල්ලා කියලා. 4ට 5ට විතර අපිට කියනවා ගෙදර පලයව් කියලා. 6ට විතර අපිට කතා කරලා කියනවා ගෙදර උන් එක්ක සන්තෝෂයෙන් ඉඳ පියව් මං ඉන්නේ නැද්දි ඒක කරන්න බෑ එහෙනම් තමයි යනවා කියලා. එහෙනම් ඉර අපිට කරුවල දෙන්නේ රාත්‍රී සංස්කෘතිය ගොඩනගා ගන්න. ආන්ගේ වෙලාවට කොච්චර දේවල් මතක් වෙනවද කියන්නේ. ආදරය මතක් වෙන්නේ වෙලාවට. ප්‍රේමණීය හැන්දෑවක් හම්බ වෙන්නේ වෙලාවට. සුන්දර හැන්දෑවේ සෞම්‍ය රාත්‍රිය ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ ආන්ගේ වෙලාවට. ආන්ගේ වෙලාවට තමයි තනි වෙච්ච ඇගේ සුසුමන් ඇවිත් මගේ කනට කොඳුරන්නේ. ඒ තනි වෙන වෙලාව දවසේ පැය 24න් යාවත් කාලීන කරන්න ජීවිතය අලුත් කරන්න රැ වෙන්නේ. දිනපතා හම්බ වෙන පැය 10ක් විතර වගේ කාලයක් තියෙනවා ජීවිතයේ ඇත්ත වශයෙන්ම දෛනිකව යාවත් කාලීන කරන්න. සතිපතා යාවත් කාලීන කරන්න තමයි සෙනසුරාදාවක් ඉරිදාවක් එන්නේ. මාසපතා යාවත් කාලීන කරන්න තමයි අද වගේ පෝයක් එන්නේ. අවුරුදු පතා යාවත් කාලීන කරන්න තමයි උපන්දිනයක් එන්නේ. ඊට අමතරව වෙසක් පොසොන් එන්නේ. ඊට අමතරව ළඟම ඉන්න අයගේ උපන්දිනය එන්නේ. ජීවිතේට එක සැරයක් යාවත් කාලීන කරන්න තමයි වෙඩින් එකක් එන්නේ. මේවා පාවිච්චි කරනවද කියන එක තමයි ප්‍රශ්නේ. ඉරිදා තියෙන්නේ සතියක් යාවත් කාලීන කරන්න. එදාට ස්ලැබ් එක දාන්න පටන් ගත්තාම, වඩිම්බෝ ගහන්න පටන් ගත්තාම මේක නැති වෙනවා. එහෙන්දා සඳේ අඳුර ලොව ගලන වෙලාව, කවුළු පියම්පත් වැහෙන වෙලාව කියලා කියන්නේ දහසක් දුම්නස් හීන පෞරු මැද්ද තනි වෙච්ච සුසුම් හෙළන ඇගේ හඬට අගයක් දෙන්න වෙලාව. මගේ සෙනෙහෙ උරුවේ නැගිලා ඉතරවන්න කියලා ආරාධනා කරන්න තියෙන වෙලාව. ඇත්තම කිව්වොත් මැදලා ආදරය උපදාණ්ඩ හම්බ වෙන වෙලාව. ආදරේ පහන් සිලුව දල්වන්න හොඳම වෙලාව. ආදරේ සුවඳ කූර පත්තු කරන්න හොඳම වෙලාව. පාවිච්චි කරනවා නම් දවල්ට වඩා වටිනවා. රේ දේ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට සඳේ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට දහසක් දුම්නස් සිටින පවුරු මෙද තනිවුන ඔබේ සුසුමන් සෙමින් මගේ සවනක පාරයි සඳේ අඳුරලෝ ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට Thank you.
තුයිලි සයුරක් මෙද සරණ විටදි රය ගෙවෙන තුරාවට මහද සිනෙහි උරුවේ නැගී ඔබ එතෙරවන්න නිබඳේ නිදි ලොව වෙත එතෙරවන්න නිබඳේ කවුලු පියන් පත් වෙසෙන වෙලාවට නිමල පැතුම් සපුරාගෙන හද තුල සිහින ලොවින් නෙත හැරෙන වෙලාවට නිමල පැතුම් සපුරාගෙන හද තුල සිහින ලොවින් නෙත හැරෙන වෙලාවට අරුණලු නැගෙන පැයි කුසුමක් වෙමි ජීවන මල් ගොමුයි ඔබේ ආද ජීවන මල් ගොමුයි සඳේ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට සඳේ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට දහසක් දුම්නස් සිහින පවුරු මැද තනි වුණ ඔබේ සුසුමන් සෙමින් මගේ සවනත පාරයි සෙමින් මගේ සවනත පාරයි සඳසිලුමින්න පෝදාගේ පදවන්දනාව අද අපේ ජාතික ගුවන්විදුලියේ ආනන්ද සමරකෝන් මැදිරිය ගමන් යාත්‍රාව කොටගෙන ප්‍රේක්ෂක සමූහයා සමග අහගෙන ඉන්න ඔබත් එක්ක අද මේ බක්පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන අපි වන්දනා චාරිකාවේ නිරත වන්නේ ජාතික ගුවන්විදුලියේදී අපි ගෞරවනීය ස්වාමින් වහන්ස අර අපේ ගුරුළු ගෝමීන් රචනා කරපු විශිෂ්ට ගද්‍ය රචනාවන් තිබෙනවා. ඒ වගේම අග්‍රගන්නේ නිර්මාණයක් අපට හමු වෙනවා සුළු කලිඟුදාවත. දැන් මේ සුළු කලිඟුදා කුමරු අර සාගල නුවර මදු රජතුමාගේ දියණිය සම්බන්ධ කරලා ලියපු බොහොම ශෘංගාරාත්මක නිර්මාණයක්. මට විශ්වාසයක් තියෙනවා ස්වාමින් වහන්සේ මේ නිර්මාණය අතට ගත්තද අපේ අනුරාධපුර මධ්‍ය මහාවිද්‍යාලයේ එවකට සිංහල ගුරුවරයාව සිටි මහින්ද දිසානායකයන්. එතුමා අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකුත් බවට පත් වුණා. ඒක අතට අරගෙන ඒ ශෘංගාරාත්මක කතාව ඇසුරු කරගෙන තමුන්ගේ ආදරවන්තියගෙන් වියෝ වෙලා ඈත් වෙලා නමුත් ඒ අතීතාවර්ජනයක යෙදෙන්නට ඔහු ගත්ත උත්සාහයක්. ඒ ප්‍රේමවන්තියගෙන් වෙන්වීමේ හුදකලාව. ඒක අත්විඳින්නට දරපු බොහොම සංයමයෙන් අත්විඳින්නට දරපු උත්සාහයක් ද මේ කියලා. හැබැයි මේ පෝය දවසේ ස්වාමින් වහන්ස ආදරය, සෙනෙහස, කරුණාව, දයාව, මෛත්‍රිය, අනුකම්පාව මේ සේරම දේවල් කැටි කරගෙන තමයි ප්‍රේමය කියන කාරණාව ඔබ වහන්සේගෙන් අපට විමසා හඳුනා දැන ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ. මේ කාරණය යතිවරයන්න් වහන්සේ නමක් මේ වගේ ශෘංගාරාත්මක පද බොහොමයක් ඇතුළත් වෙලා තියෙන ගීතයක් අපි කොහොමද සඳසිරමින පෝදා ගේය පද වන්දනාවට ගලප ගන්නේ ස්වාමීන් වහන්ස? විජේමාප මහත්තයා රස තියෙන්නේ නමයයි කිව්වනේ. පළවෙනි එක තමයි ශෘංගාර රසය. හොඳම එකත් ශෘංගාර රසය. දැන්
දෙවෙනි එක තමයි හාස්‍ය රසය. හාස්‍ය රසයේ භාවය තමයි හාසය කියන්නේ. හාසය කියලා කියන භාවය මගේ හිතේ තියෙනවා නම් ඔබට පුළුවන් මට හාස්‍ය රසයක් දෙන්න. එහෙම දිනේවට තමයි හසන ප්‍රහසන කියලා කියන්නේ. ඒ වගේ ශෘංගාරය කියලා කියන්නේ රසය උපදින්නේ රතිය කියන භාවයේ තියෙනවා නම්. මේක හොඳට තේරුම් ගන්න ඕනි. මේ වින්දනය ගැන නෙමෙයි කතා කරන්නේ, මේ විචාර සිද්ධාන්ත මූල ධර්මයක් ගැන කතා කරන්නේ. මේක හරිනම් අපේ වැඩසටහනේ කතා කරන්නේ. විචාර සිද්ධාන්ත මූල ධර්ම වල හැටියට මගේ හිතේ රතිය තියෙනවනම් මට ශෘංගාරය කියන රසය විඳ ගන්න පුළුවන්. රතිය තියෙනවනම් ශෘංගාරය විඳගත්ත හැකි වගේම තමයි රාගය තියෙනවනම් කාමයේ විඳගත්ත හැකි. තර රාගයෙන් තමයි කාමය උපදින්නේ. රතියෙන් උපදින්නේ ශෘංගාරය. ඔබ දැකලා තියෙනවනම් වීනස් පිළිරුව. වීනස් කියලා කියන්නේ අපරදිග ලෝකයේ වීනස් පිළිරුව. හැබැයි පෙරදිග ලෝකයේ ගත්තාම අනංගයාගේ භාර්යාව. රති දෙවංගන. දිව්‍යංගනාව. ඔය ඉතාලියේ ප්‍රමුඛ යුරෝපීය රටවල්වල කිරි ගරුඬ වලින් හදාපු වීනස් ප්‍රතිමාව නග්නයි. අත් දෙකම කැඩිලා තියෙන්නේ හම්බ වෙනකොට. ඒ නිසා අත් දෙක ප්‍රතිනිර්මාණය කරන්න බෑ කාටවත්. මතකයිනේ වීනස් පිළිරුව තරමක් ඇදට තියෙන රූමත් කාන්තාවක් ඇගේ සලුපට වැටිලා තියෙන්නේ. සලුපට වැටිලා මෙහෙම අතින් අල්ලගෙන තියෙන්නේ. එතකොට එක පියයුරක් එළිය, අනිත් පියයුර භාගයක් වැහිලා තියෙන්නේ. මුළු සලුවෙන් පිටිපස්ස පැත්ත සම්පූර්ණයෙන්ම වගේ හෝ සම්පූර්ණයෙන්ම ප්‍රමාණයට වගේ නග්නයි. පින්තූරයක් නෙමෙයි වීනස් කියන්නේ, පිළිමයක්. කිසි දවසක මේ නග්න කාන්තා රූපය දැක්කට කාමයේ උද්දීපනය වෙන්නේ නැහැ. රාගය උපදින්නේ නැහැ. ඒක තමයි පුදුමේ. නිර්මාණශීලියෙකුට රාගය උපදින්නේ නැතුව රතිය උත්පාදනය කරන්න පුළුවන්. හැබැයි බ්ලූ ෆිල්ම් එකක, නිල් චිත්‍රපටයක රතිය නැහැ. එහෙනම් ඒකෙන් ශෘංගාරය උපදින්නේ නැහැ. ඒකෙන් උපදින්නේ රාගයයි, විඳගන්නේ කාමයයි. ඒක විඳගන්නේ ඇඟෙන්. රාගයෙන් උපදින්නේ කාමයයි, කාමයෙන් විඳගන්නේ ඇඟෙන්. ඒක ක්ලේශයක්. රතිය ක්ලේශයක් නෙමෙයි, එහෙනම් ශෘංගාරය ක්ලේශයක් නෙමෙයි. මේක හරියට බ්ලඩ් ටෙස්ට් කරනවා වගේ වැඩක්. එච්චරට සියුම්. මීට අවුරුදු 2023කට කලින් ලියලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂයේ. ඒකින්ද මේ රතිය ප්‍රකම්පණයට පත් කරපුවම ශෘංගාර රසය විඳින්න පුළුවන්. ශෘංගාර රසයේ කොටස් දෙකයි. මේවා වින්දන නෙමෙයි, මේවා මූල ධර්ම. එක සම්භෝග ශෘංගාරය, අනිත් එක විප්‍රලම්භ ශෘංගාරය. මේවා බලන්න පුළුවන් ඔබට සියබස් ලකරින්, කාව්‍යදර්ශයෙන්, සුබෝධාලංකාරයෙන්, මුල් පොත් හැටියට කියවන්න පුළුවන්. මම ওই තුනම කියවලා තියෙනවා. සුබෝධාලංකාරය පාලි, කාව්‍යදර්ශය සංස්කෘත, සියබස් ලකර සිංහල. ඒ පොත් තුනේ මේක තියෙනවා. මම කියවලා තියෙනවා. මේකේ වෙන්වීම රසයක් වෙන්නේ කොහමද? වෙන්වීම වේදනාවක් මේ. අන්න දැක්කද? වෙන්වීම වේදනාවක්. හැබැයි ඒකේ රසයක් තියෙනවා. ඒකට කියන්නේ විප්‍රලම්භ ශෘංගාර රසය කියලා.
ඔබට මතක නම් විජේමාප මහත්තයා විකසිත පෙම් පොකුරුපියෝ නුඹේ පයට පොඩි වී ගියාද පති කුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ලඳුනේ එහෙමයි ඒක විප්‍රලම්භ ශෘංගාර ගීයක් වියෝගය විප්‍රයෝගය කියලා කියන්නේ එහෙම එකක් වියෝගී ගයන රාවය ශෘංගාරයක් විප්‍රලම්භ ශෘංගාරයක් එකතු වීම සම්භෝගයයි වියෝ වීම විප්‍රයෝගයයි විප්‍රලම්භ ශෘංගාරයයි ලෝක ඉතිහාසයේ ප්‍රේමවන්තම කාව්‍යය තමයි මහා කවි කාලිදාසයන් රචනා කරපු මේඝදූතය සම්භෝග ශෘංගාරය නෙවෙයි විප්‍රලම්භ ශෘංගාරයයි ඒක හින්දා ආදරය කියලා කියන එකට වටිනාකමක් නැති වෙන්නේ වටිනාකම වැඩියෙන් ඇති වෙන්නේ ඈත්ච්චාම ඇත්තටම තනියම තනිය දැනෙන්නේ නැතිවෙච්චාමනේ එතකොට තමයි පිළේ පැදුර හේනට අරගෙන ගිහිල්ලා මැස්සේ ඒක එල්ලලා රටා වියපු අද් දෙක සිහි කර කර හිතේ දුකට කවි කියන්න පුළුවන් වෙන්නේ ළඟ ඉන්නවා නම් කවි කිය කියේ ඉන්නේ නැහෙනි රටා වියපු පැදුර අත ගගා ඉන්නෙත් නැහෙනි ඒ හින්දා විප්‍රලම්භ ශෘංගාරයත් රසයක් ඇසට අසුවන වායිමේ ම බමර සැනකිලි මල් විලක ලසෝ ලැබුගෙන ඇවිලෙන් නැද්ද එච්චරකල් ළඟ හිටපු එක්කෙනා වෙනත් තැනක මගෙන් වෙන් වී යනකොට ඇසට අසුවන මායිමේ ම ඇස් දෙකට පෙනිපෙනීම බමර සැනකෙලි මල් විල මල් වනයක මගෙන් වෙන් වෙනකොට ලසෝ ලැබුගිනි හිතට ඇවිලෙන් නැද්ද ඒ වගේ වෙලාවක මලේ මල්මි බමන ආකාරය දැක්කහම ඔබේ ලවණත මීවිත ගෑවෙනවා දැක්කහම මගේ හිත මත් වෙන්නේ නැද්ද ආදරය කියලා කියන එක දැනෙන්නේ නැති වුණාමයි හරියට ලයිට් වල වටිනාකම දැනෙන්නේ කරවල වෙලාවටයි කොයිකත් නැති වුණාම තමයි වටිනාකම දැනෙන්නේ ඒක හින්දා වතුර වීදුරුවක වටිනාකම දැනෙන්නේ තිබහ වෙලාවට බත් ඇටේක හරි වටිනාකම දැනෙන්නේ බඩගිනි වෙලාවට කවුරු හරි ළඟ ඉන්නව නම් හොඳයි කියලා හිතෙන්නේ කවුරුත් නැති වෙලාවට හේත් චුට්ටක් ඕනේ කියලා හිතෙන්නේ අසනීප වෙච්ච වෙලාවට ආදරේ වටිනාකම දැනෙන්නේ නැති වෙලාවට විශේෂයෙන්ම දැනෙන්නේ තිබිලා නැති වෙච්ච වෙලාවට අසුවන මායිමේ බමර සැන කෙලි මල් විලේ ලසෝ ලැබුකි ඇවුලුනාස ඔබ මගින් වෙන්නෝ දිනේ ඇසට අසුවන මායිමේ බමර සැන කෙලි මල් විලේ ලසුලෙව්ගිනි ඇවුලුනාසිත ඔබ මගින් වෙන්නූ දිනේ
පතක් මත විසුල පිණිකට සැලසුලන් වැද සරසරින් හෙත සිය පතක් මත විසුල පිණිකට සැලසුලන් වැද සරසරින් හෙත මගෙන් රිදවුම් දෙවුණු මොහොතක ඔබේ වත මට නැගී සිහියට ඇසට අසුවන මායිමේ බමර සැන කෙලි මල් විලේ ලස්නෝ ලැවුගිනි ඇවුලුනා සිත ඔබ මගින් අපි මේ ජාතික ගුවන්විදුලි පරිශ්‍රයේ ඔබ වහන්සේ වැඩ ඉන්නවා. අපි අසුන්ගෙන සිටිනවා. මේ ශාස්ත්‍රීය කලාපයක අපි ඉන්නේ මහා සරසවියක් බඳු ජාතික ගුවන්විදුලි අල්ලපු වැටේ ජාතික රූපවාහිනිය කොළඹ විශ්වවිද්‍යාලය. මේ ශාස්ත්‍රීය කලාපයක්. හැබැයි හන්තාන අඩවියේ මැදුරු කුළුණු සුඳු සඳළු තලාපිස එන කතාවක්. අපි විශ්වවිද්‍යාලේ ඉන්නකොට හුඟක් අයට දැනෙන දෙයක් තමයි මුළු ලෝකෙම තියෙන විශ්වවිද්‍යාලය ඇතුලේ කියලා. හැබැයි විශ්වවිද්‍යාලෙන් එළියට ආවට පස්සේ තමයි හුඟක් අයට තේරෙන්නේ ලෝකෙ ඇතුලේ තමයි විශ්වවිද්‍යාලය තිබුණේ කියලා. දැන් ස්වාමින් වහන්සේ සිදුහත් කුමාරයාත් අති දක්ෂ ශිෂ්‍යෙක්. හැබැයි මේ ශිෂ්‍යයාට වැඩි කාලයක් ගත වුණේ නැහැ ශිල්පය හදාරන්න. බොහොම කෙටි කාලෙකින් කඩු ශිල්ප, දුණු ශිල්ප, අසුන් පිට යාම මේ වගේ හුඟක් ශිල්ප ශාස්ත්‍රයන් ඉක්මනින් හැදෑරුවා කියලා තමයි දැනගන්න ලැබිලා තියෙන්නේ අපිට. හැබැයි අද විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවුරුදු 4කින් 5කින් කරගන්න සිද්ධ වෙන දේ සමහරවිට අවුරුදු 8ක් විතර කල් ගෙවනවා කියලා තමයි චෝදනාව තියෙන්නේ. රැවුල කොණ්ඩේ වැඩිපුර වෙවිලා තියෙනවා කියලා තමයි චෝදනාව තියෙන්නේ. හැබැයි විශ්වවිද්‍යාල ශිෂ්‍යා ශිෂ්‍යාව කියලා කියන්නේ ජාතික සම්පතක් නේද කියන තැනකට කවදද අපි සමාජය හුරු වෙන්නේ කියන ප්‍රශ්නය අපට තියෙනවා. ඔබ වහන්සේ පැවිදි යතිවරයාණන් වහන්සේ නමක්. නමුත් ඔබ වහන්සේට දරුවෝ දහස් ගාණක් විශ්වවිද්‍යාල පරිසරය තුළ. මේ හන්තාන අඩවිය විතරක් නෙවෙයි, කොළඹින්, කැලණියෙන්, ජපුරෙන් තව 10ක් 15ක් විශ්වවිද්‍යාලවලින් හමායන සුළඟේ කතාවක්ද. අනියත හෙටගෙන සිතමින් විද්‍යා ශිල්ප කලා වනපොත් කරන වර්තමානයේ කුමර කුමරියන්ගේ ජීවන ආදර්ශය කොහොමද අපි හඳුනගන්න ඕනේ ස්වාමීන් වහන්ස? ඔව්, මේක ප්‍රේමය පිළිබඳ කතාවක්.
ආදරය කියන්නේ මනෝබන්ධනයක්. මං කැමති නැහැ අසම්මත ප්‍රේමය කියන වචනෙට. ඒකට හේතුවක් තියෙනවා. ප්‍රේමේ කොහොමඩත් සම්මත නැහැ, අසම්මතත් නැහැ. සමහර චර්යාව අසම්මත වෙන්න පුළුවන්. චර්යාව අසම්මතයි, ප්‍රේමය අසම්මතයක් නැහැ. ප්‍රේමයෙන් බැඳෙන්න පුළුවන් ඕන කෙනෙක් ඕන කෙනෙක් එක්ක. මං කියන්නේ උත්තරීතර මාතෘ ප්‍රේමය, පිතෘ ප්‍රේමය වගේ ප්‍රේම ගැන විතරක් නෙවෙයි. ඒක වෙනමම පැත්තක්. දරුවන් පිළිබඳව තියෙන ස්නේහය, ඒවත් ප්‍රේමයේ එක්තරා අවස්ථාවක් කියලා අපි ගමු. ගැහැණුන් සහ මිනිසුන් අතර ඇති වෙන ප්‍රේමණීය බන්ධනය විවාහයෙන් කෙලවර වෙන්න ඕනේ. ප්‍රේමය කියන්නේ මානසික අත්දැකීමක්, මනෝවින්දනයක්. එහෙනම් ප්‍රේමයේ අසම්මතභාවයක් නැහැ. එහෙනම් කසාද බැඳපු මිනිහෙකුට කසාද බැඳපු ගැහැණියක් පිළිබඳව ප්‍රේමණීය අදහසක් ඇති වෙන්න පුළුවන්. මොකද කරන්නේ? කසාද නොබැඳපු මිනිහෙකුට කසාද බැඳපු ගැහැණියක් පිළිබඳවත් ප්‍රේමයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මොකද කරන්නේ? කසාද බැඳපු ගැහැණියකට කසාද බැඳපු නැති පිරිමියෙක් පිළිබඳවත් ප්‍රේමයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මොකද කරන්නේ? කවුරු හරි කෙනෙකුට දැන් අපි ගැනත් ප්‍රේමයක් ඇති වෙන්න පුළුවන්. මොකද කරන්නේ? ඒක මානසිකව ඇති වෙන ප්‍රේමයක්. චර්යාව අසම්මතයි. අසම්මත චර්යාවකට සම්මත සමාජයක ඉඩ නැහැ. ඒකයි. අසම්මත චර්යාව සම්මත සමාජයකට ගැලපෙන්නේ නැහැ. ඒක හරියට යතුරු හිල වැරදි යතුරක් වගේ. වෙන යතුරක් දාන්න බෑ. එහෙනම් චර්යාත්මකව අසම්මත වෙන්න පුළුවන්. ප්‍රේමය අසම්මත නැහැ. මේ කියන්නේ ඒකත් නෙවෙයි. ප්‍රේමය ශාරීරික නැහැ. හන්තාන අඩවිය විතරක් නෙවෙයි. කැලණි මිටියාවතෙත් අපි දන්නවා තරුණ තරුණියෝ එක් අහුවෙන හුඟක් තැන් කැම්පස්නේ, සරසවිනේ. ඒකෙන් මං කියන්නේ තරුණ තරුණියෝ ඔක්කොම එක් අහුවෙන්නේ සරසවියේදී විතරක් කියලා. ඒත් ඔබ දන්නවා මම කැලණිය විශ්වවිද්‍යාලෙනේ. තව ටික දවසක් යනකම් මම හැන්දෑවේ 4-5 දේශන තියෙන වෙලාවල් තියෙනවා. 5-6 දේශන තියෙන වෙලාවල් තියෙනවා. එහෙම දේශන ඉවර වෙලා ඇවිදගෙන එනකොට මට පේනවා ඔය කැඩිච්ච බංකු පුටු ගොඩ ගහපු අස්සේ දෙන්න දෙන්න ඉන්නවා. බංකු හදනවා නෙවෙයි. ඒ වගේම මල් ගස් යට බිම වාඩි වෙලා පරවෙච්ච මල් අහුලනව නෙවෙයි. ඒ මන් දන්නවා ඒක ප්‍රේමයක් නෙමෙයි. ඇයි ඒ කුසින් අඩක් දල ආහාරින් සතපල චූටිපත් පැකට් එකක් කාලා කෙස්සඟ සිරුළු නිකම්ම නිකම් බිම සතප්පල බුදියලා හෙට දවස ගැන වැඩි නිශ්චිත අනාගතයක් නැතුව පත් පොත් පාඩම් කරන කොල්ලන්ගේ කෙල්ලන්ගේ ඇඟේ අමාරුව පිට වෙන්න පුළුවන්. ඒක ප්‍රේමයේ පිටවීමක් නෙවෙයි. ස්නේහයේ පිටවීමක් නෙවෙයි. කෑ ගහලා අත් උස්සලා මොර ගහලා වර්ජන කරලා තර්ජන කරලා කඳුළු ගෑස් කාලා මරිච්ච සහෝදරයෝ ගැන සිහි කර කර උස් හඬින් උද්ඝෝෂණය කරන ඒ මානවිකාවන්ගේ පුපුරන මනසේ තියෙන කකියන හැඟුම පිට වෙන්න පුළුවන්. ආදරය කියන්නේ ඒකට නෙවෙයි. ආදරය කියන්නේ මනෝරම්‍යයි. ඒක හදිසි මනරම්. ඇඟෙන් විඳගන්නේ කාමයයි. පිට කරන්නේ රාගයයි. ප්‍රේමේ මනෝභාවයයි.
ඒකින්ද පෙම් කරන කෙනෙකුට පෙබරවාරි 14 වෙනිදා කාමර බුක් කරන්න ඕනේ. සිංහලෙන්ම කියනවා නම් විජේ මාපා මහත්තයා ලව් කරන්න රෙස්ටෝරන්ට් යන්න ඕනේ. එහෙමයි. තවත් විදියකින් කියනවා නම් ඇත්තම කිව්වොත් එහෙම. ස්නේහයෙන් බැඳිච්චාම ඇඳුම් ගලවන්න ඕනේ. ඒක වෙන එකක්. මේක වෙන එකක්. ප්‍රේමයේ කෙරවල රාගය තියෙන්න ඕනේ. තිබුණට කමක් නැහැ. ප්‍රේමයේ කෙරවල රාගය තියෙන්න ඕනෙම නැහැ. තිබුණට කමක් නැහැ. හැබැයි ඒක ඒක නෙමෙයි. අපි හිතමුක මෙහෙම කසනවා කියලා. කසන එක එකක්. පළු දාලා සරව ගලන එක වෙන එකක්. ඒක ඒකම නෙමෙයි. නෙමෙත් නෙමෙයි. මෙව්වට වනත් එක්ක කියන්න පුළුවන් සීමාව ටිකක් අඩුයි. ඒකින්ද අපි හිතනවා නම් ප්‍රේමය කියන්නේ කිනිස්සකින් විසඳන්න ඕන එකක් කියලා. ඒක ප්‍රේමය නෙමෙයි. අපි හිතනවා නම් ප්‍රේමය කියන්නේ කෝච්චින් ඉවර කරන්න ඕන එකක් කියලා. ඒක ප්‍රේමය නෙමෙයි. අපිට හිතෙනවා නම් ප්‍රේමය කියන්නේ පොල්ලකින් ඔලුවට ගහන එකක් කියලා. ඒක ප්‍රේමය නෙමෙයි. අපි හිතනවා නම් ප්‍රේමය කියන්නේ රෙජිස්ට්‍රාර් මැඩම් ගාව අත්සන් කරන එකේ කියලා. ඒකයි ඒක නෙවෙයි. මං කියව කවියක්. ඒක තිබුණේ පත්තරයක. සාමාන්‍යයෙන් පත්තරයක් ගත්තාම මං ඉස්සර වෙලාම බලන්නේ ඇයි දන්නේ ක්‍රීඩා පිටුව. ඊට පස්සේ කියවන්නේ කවි. අන්තිමේටම තමයි වෙලාව තිබුණොත් පළවෙනි පිටුවේ හෙඩ්ලයින් එක කියවන්නේ. ඇයි දන්නවද? වැඩක් නැහැ කියවලා. කවි පිටුව එක දවසක් කියවද්දි මට ඒ කවිය මතක නැහැ දැන්. හැබැයි කවිය තේරුම මතකයි. ඒකෙදි කියනවා මෙහෙම. ආ කොහොමද? හුඟ කාලෙකින් දැක්කේ. ඔව්. ඔයා තනියම දාවේ? ඔව්. හැමදාම බදාදට එන්න එපැයි. ඔව් අනේ මාතාව පොලේ. කෝ අරයා ලෙඩ උනානේ ඔයාගේ? නැති උනානේ? ඇත්තද? යන්ද තේකක් බොන්න. යම් එහෙනම් ප්ලේන්ටි දෙකක් එපා. මට ඩයබටි. කාට එකක් බොමු. එහෙනම් මටත් හොඳයි කාට එකක්. මතකයිද? ඔව්. සාමාන්‍ය පෙළ කරපු කාලේ. එක දවසක් මේ පොලේදී තම්බුණානේ. මතකයි. දැන් බබාලා ඉන්නවද? දෙන්නෙක් ඉන්නවා. ලොකු එකේනා. එයා කැම්පස් ගියානේ. ඔයාගේ ලොකු දුව බැන්දා. ඒක තමයි. ලබන බදාදා පොලේ එනවද? අනිවාර්යෙන් එනවා. ඔයා එනයා. එච්චරයි කවිය. ආදරය කියන්නේ නඩත්තු කරන්න ඕන එක. ඒක නඩත්තු කරන්න කාමරයක් අසට රින්ගන්න ඕනේ. පෙට්ටි කඩේක කහට එකක් බිබී ආදරේ නඩත්තු කරන්න පුළුවන්. මතකයිද? සැර යටියෙන් අපි යන්නේ නතුරා සංසාරේ අපි එකට එමු කියලා ප්‍රාර්ථනා කරුවා. සංසාරයෙන් අපි සමු ගන්නාදා ඒ ගමනත් අපි එකට යමු කියලා ප්‍රාර්ථනා කරුවා. ඒක ආදරේ.
ප්‍රේමය. මායිම් නැති, සීමා නැති. ඒ හින්දා අසම්මත ප්‍රේමය කියලා වචනයක් නැහැ. විජේ බාබා මහත්තයා, ඒක ඩික්ෂනරි තියෙනවා නම් මකන්න. මකලම දාන්න. පුර පසලොස්සක පොහොය වෙනුවෙන් ජාතික ගුවන්විදුලියේ ආනන්ද සමරකෝන් මැදිරියේදී අපේ අතිපූජනීය මහාචාර්ය ඉඳුරාගාරයේ ධම්මරතන මාහිමිපාණන් වහන්සේගේ වැඩමවීමෙන් අපි සඳසිලුමින පෝදා ගේපද වන්දනාවේ
ස්වාමීන් වහන්සේ ඉස්සර කාලේ දරුවෙක් ඉපදුනාට පස්සේ දරුවාගේ වේලාපත්කඩය හදාගන්න දෛවඥයෙක් ළඟට ගියාට පස්සේ දෛවඥයා විමසනවා දරුවා ඉපදුණු වෙලාව. හැබැයි දැන් දැන් ඇතැම් අවස්ථාවල දරුවා ඉපදුණු වෙලාව නෙමෙයි දෙන්න වෙන්නේ, උපද්දවපු වෙලාව. සුබ දවසක් බලලා සුබ වෙලාවක් බලලා දරුවා උපද්දවන්න අද පුළුවන්කම තියෙනවා. සීසේරියන් සැත්කම් කියලා කියන්නේ ඒවට. හැබැයි එහෙම අම්මලටත් කිරිහෙරෙනවා. ප්‍රසව වේදනාවක් දැනෙන්නේ නැතුව දරුවෝ අද ලැබෙනවා. ඒ සියලු මව්වරුන්ට කිරිහෙරෙනවා. හැබැයි කැතකුණු අතගානම කිරි එරුණේ නැහැ. දරුවෝ හදනවා. එදා එහෙම අම්ම කෙනෙක් පිටිපස්සේ එක පුත්‍ර රත්නයක් පිටුපසින් වැඩම කළා කියලා අපි අහනවා. ප්‍රජාපති ගෞතමී පිටුපස. පුතා තමයි, පුත්‍ර රත්නය තමයි බුදුන් වහන්සේ. අද කතාවට කියන්නේ සුළු මව කියලා. අම්මා තමයි, හැබැයි වැදුවේ නැහැ, හැදුවා. එතකොට එහෙව් ප්‍රජාපති පරපුරේ මව්වරුන්ට සුළු මව්වරු කියන්න පුළුවන්ද? ඒ මව්වරුන්ගේ කතා ප්‍රවෘත්තිය අද අපි විවරණය කරගන්න හදන්නේ. එහෙම මව්වරුන්ට ඇයි ස්වාමින් වහන්ස කිරි දාණයට ආරාධනා නොලැබෙන්නේ? ජීපම මහත්තයා, විජේ මහත්තයා, මේ මට මතකයි, ඔබතුමාට මතක ඇති, නටාලියා අබෂ්විල්ලි, ඒ වගේම මතක ඇති ගුරුෂා, කොකේසියන් චෝක් සර්කල්, බර්ටෝල් බ්‍රෙස්ට් ගෙනාට්ටේ, හෙන්රි ජයසේනන් සිංහලයට පරිවර්තනය කරන්නේ හුණු අටේ කතාව. ඒ කතාව වගේම කතාවක් එනවා උම්මග්ග ජාතකයේ. ඒකට කියන්නේ දරු ප්‍රශ්නේ කියලා. ඒක දරුවෙක් ඉන්නවා. ඒ දරුවා වදාපු මවයි හදාපු මවයි කියන දෙන්නම අයිතිවාසිකම් කියනවා. නටාලියා අබෂ්විල්ලි කියලා කියන්නේ රාජකීය කුමාරිකාවක්. රාජධානීය මහජනතාව ආක්‍රමණය කරනකොට රජු පලා යනවා. පලා යනකොට දේවින්නාංශෙත් පලා යනවා. දේවින්නාංශෙ තමන්ගේ සපත්තු කුට්ටං 10 ගාණක් වාහන ගණනාවක පටවගෙන යනවා, අමතක කරන්නේ. ඒත් නටාලියා අවශ්‍යලි දේවින්නාංශයට පොඩි සුළු දෙයක් අමතක වෙනවා. ඒ තමයි පුත් කුමාරයා ගෙනියන්න අමතක වෙනවා. වාහන 10ක විතර රෙදි පටවගෙන, වාහන 2ක සපත්තු පටවගෙන යනකොට අමතක වෙලා ගිය පුංචි පුත් කුමාරයාව වඩාගෙන පලා යන්නේ ගුරුෂා කියන සේවිකාව. තැන් තැන් වල ඇවිදලා හිඟා කාලා මේ ගුරුෂා රාජකුමාරයාව හදනවා. රට සංසුන් වෙලා යහපත් තැනට පත් වුණාට පස්සේ රටේ නීතිය ස්ථාපිත වෙලා නීතියක් ගේනවා රජකම උරුම රාජකීය පරම්පරාවේ පිරිමියෙකුට විතරයි කියලා. එතකොට නටාලියා අබෂ්විල්ලිට ගොඩක් වයසයි. එයාට යන්තම් වගේ මතකයක් තියෙනවා පුතෙක් හිටියයි කියලා. ඒ පුතාට වයස ප්‍රමාණය ගණන් හදලා බලාපුවාම දෛවඥය කියනවා මෙන්න මෙච්චර විතර වයසක පිරිමි පුතෙක් මෙහි ඉන්නවා නම් ඒ කුමාරයා බොහෝ වෙලාවට ඒ දරුවා කුමාරයා වෙන්න ඇති කියලා. රට පුරාම හේවායේ යවනවා. ගුරුෂා කඳු පල්ලම් වල ඇවිදගෙන ගිහිල්ලා මේ කුමාරයාව රැක ගන්නවා, ආරක්ෂා කර ගන්නවා, දෙන්න කැමති වෙන්නේ නැහැ. වැල්පාලමේ ගීතේ කියලා ගීතයක් අපි අහලා තියෙනවා. ඒ වැල්පාලමේ ගීතේ කියන්නේ ඒ වෙලාවේ අන්තිමේදී හේවයන්ට අහුවෙනවා. අහුනහම ගුරුෂා කියනවා, ළමයා මගේ, මමයි වැදුවේ, මමයි හැදුවේ කියලා. නටාලියා කියනවා, ළමයා මගේ, මමයි වැදුවේ කියලා. අසඩක් කියලා විනිශ්චයකාරයෙක් නඩුව අහන්නේ. හුණු කෑල්ලක් අරන් රවුමක් අඳින්න කියනවා බිම. කුමාරයා තියන්න කියනවා ඒක මැද්දේ.
එක පැත්තකින් හැදූ මව අනික් පැත්තෙන් වැදූ මව දෙන්නට හයියෙන් අල්ලගන්න කියන කුමාරයාව එකයි දෙකයි තුනයි කියලා කිව්වහම ඇදගත් එක්කෙනා තමයි අම්මා. ඒ වෙලාවේ එකයි දෙකයි තුනයි කියනවා. කියනකොට ගුරුෂා එක පැත්තකට අදිනවා, නටාලියා තව පැත්තකට අදිනවා, ගුරුෂා තව පැත්තකට අදිනවා, නටාලියා තව පැත්තකට අදිනවා, ගුරුෂා අතහරිනවා, නටාලියා ඇදගන්නවා. අසඩක් කියනවා මට හරියට පෙවුන්නේ නැහැ ඒක. එහෙනම් ළමයා තිබිච්ච පැත්තටම තියලා දෙන්න අමාරු වෙලා ආය අදින්න කියනවා. දෙවෙනි සැරේට ගුරුෂා මේ පැත්තට අදිනවා, නටාලියා ඒ පැත්තට අදිනවා, ගුරුෂා මේ පැත්තට අදිනවා, නටාලියා ඒ පැත්තට අදිනවා, ගුරුෂා මේ පැත්තට අදිනවා, නටාලියා මේ අර පැත්තට අදිනවා, ගුරුෂා අතාරිනවා, නටාලියා ඇදගන්නවා. දෙවේලිම හැදූ මව නෙවෙයි වැදූ මව දරුවා ඇදගන්නවා, හැදූ මව අඬනවා. මට ළමයට රිද්දන්න බෑ කියලා. අසඩක් ලියනවා විනිශ්චය. ලියලා ලියුම් කවරකට දාලා ලියුම් කවරේ වහනවා. තව ලියුමක් ලියනවා. ලියුම් කවරකට දාලා වහනවා. වහලා මේ කෝට් එක ගොඩාක් රස්නේ කියලා දාලා යනවා. පැය දෙකක්ද තුනක්ද දෙනවා ලියුම කඩන්න. එතකොට අසඩක් විනිශ්චයකාරවරයා හුඟක් ඈතට ගිහින් එක ලියුමක් කඩලා බලපුවාම ඒකේ තියෙනවා නඩුකාර පදවියෙන් ඉල්ලා අස්වීම. අනෙත් ලියුම කඩලා බලපුවාම තියෙනවා මයිකල් කුමාරයා අයිති හදපු මවට ගුරුෂට වදපු මවට නෙවෙයි කියලා. විජේමාපා මහත්තයා ඕනෙම නිරෝගී ගෑනු ඇඟකට ළමයි වදන්න පුළුවන්. අම්මා වෙන්න බෑ. ඕනෙම පිරිමි ඇඟකට දරුවෝ හදන්න පුළුවන්. තාත්තා වෙන්න බෑ. තාත්තා කියන්නේ තාත්තක්කම, අම්මා කියන්නේ අම්මක්කම. ඒකට කියනවා මව්වත් භාවය කියලා. විජේමාපා මහත්තය දන්නවද? මං මහාන වෙලා දැන් අවුරුදු 50ක්. වයස 60ක්. දන්නවද මට ළමයි 12 දෙනෙක් ඉන්නවා. මහාන වෙලා අවුරුදු 50ක්, උපසම්පදා වෙලා අවුරුදු 40ක්. මට ළමයි 12 දෙනෙක් ඉන්නවා. ඒ 12 දෙනාටම තාත්තලා 12 දෙනෙක් ඉන්නවා. අම්මලා 12 දෙනෙක් ඉන්නවා. හැබැයි මට දරුවෝ 12 දෙනෙක් ඉන්නවා. ඒ හින්දා තාත්තා අක්කම කියන්නේ එකක්, අම්මා අක්කම කියන්නේ තව එකක්. ඒක DNA පරීක්ෂණ වලින් තහවුරු කරගන්න එකක් නෙවෙයි. අම්මකමයි තාත්තකමයි. ඒ හින්දා කිරියම්මෙක් වෙලා දරුවට කිරියම්මා නොවුනා උනාට දරු සුරතල් බලන්න පුළුවන් මව් පදවිය ලබන්නේ නැතුව. එහෙම අම්මාවරුන්ට ගැයිච්ච ගීත, ලියවෙච්ච ගීත හරි අඩුයි. මේ එහෙම එකක් අහමුකෝ. මා සිතේ දෙන නිසා
කිරි අම්මාවරු දනට වදිනවා කිරි සුවඳයි මුළු ගම්මානේ අම්මා ඇයි මේ දනට නොයන්නේ නොවසන් උතනුවනේ මා සිතරි දෙන සිලුමින පෝදාගේ පද වන්දනාව අද ජාතික ගුවන්විදුලියේ වාද්‍ය බෘන්දයේ සමග සජීවී ගැයුම් සමග විශාරද සිදත් සෝමසුන්දරගේ මෙහෙයවීමෙන් වාද්‍ය බෘන්දය අපි මේ වන්දනා ගමනේ නිරත වන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතිපූජනීය ඉඳුරාගාරයේ ධම්මරතන මාහිමිපාණන් වහන්සේගේ විමසුම ස්වාමින් වහන්ස අම්මා කෙනෙක් ගෙදරක හඳ වගේනේ තාත්තා ඉර වගේ කෙලින් බලන්න බෑ තාත්තා දිහා අම්ම හරහා තමයි පණිවිඩ හුඟක් වෙලාවට අපි යවන්නේ. තේකක් බමුදා අම්මේ බඩිගිනේ කෑම ටිකක් හමු. හැමදේම එක තාත්තගෙනුත් ඉඳලා හිටලා යමක් අහනවා. ඒ තමයි තාත්තේ අම්මකෝ කියලා. දරුවෝ වැඩිපුර කිට්ට වෙලා ඉන්නේ අම්මට. හැබැයි තාත්තා ටිකක් සැරයි ඉර වගේ. නමුත් තාත්තත් එක්ක තියෙන බැඳීම දරුවන්ගේ මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. තාත්තා කෙනෙක් හිටියා පුතාව සක්විති රජ කරන්නනි ස්වාමීන් වහන්සේ උත්සාහ කළේ. ඒ වෙනුවෙන් මාලිගා තුනක් හදලා දුන්නා. නගරේ හිටපු ලෙඩ්ඩෝ මහලු අය ඉවත් කරලා පේන්නේ නැති වෙන්න සලස්සලා තිබුණා. අතට පයට සැප පහසුකම්, සේවක සේවිකාව සියලුම පහසුකම් දීලා පුතාව සක්විති රජ කරන්න හැදුවා. නමුත් තුන් ලෝකේටම අගරජු බවට පත් වෙලා තමයි නතර වුණේ. ඊට පස්සේ ආපහු ආවා ගම්පලාතට. ඇවිල්ලා නතර වුණේ නැහැ. නන්ද කුමාරයාත් ඒ මග යවන්නට උත්සාහ කළා. සාර්ථක වුණා. රාහුල කුමාරයාත් පැවිදි වුණා. අන්න තාත්තා කට ඇරියා. පුතේ මේ වැඩේ කරන්න එපා. බුදුරජාණන් වහන්සේ මේකට මම විරුද්ධයි. මෙහෙම කරන්න එපා. මගේ සමසිඳ මස්, මස් සිඳ ඇට, ඇට මිදුළු සිඳ ඈතට යන දෙයක් මේ පුත්‍ර සෙනෙහස. තාත්තා කෙනෙකුගේ සෙනෙහස. ඒ නිසා කියලා ඉල්ලීම් කළා. ඒකට ඇහුම්කන් දුන්නා. ඉතින් එහෙම තාත්තා කෙනෙකුගේ අප්පච්චිගේ වටිනාකම කියවෙන ගීතයක් පුතුසෙනේ සිරුර සිඳ යන හැටි කියා ගන්න බෑ මගේ හිතේ තියෙන සීපද මගේ පුතා අහලා නෑ සීපද නම් අපි අහලා තියෙනවා ස්වාමීන් වහන්ස තාත්තා කෙනෙකුගේ හිතේ තියෙන සීපද අහලා නැති වෙන්න හේතුව මොකද්ද ඒක තමයි තාත්තා කියන්නේ ගෙදර ඉන්න වැඩිහිටි පිරිමියා නෙමෙයි. ඒ ගෙදර ඉන්න ආඥා චක්‍රයේ පතුරන වැඩිහිටි පිරිමියා කියන වෙන එක්කෙනෙක්. තාත්තා කියලා කියන්නේ තාත්තකමට. තාත්තා පුතාලට කතන්දර කියන්න ඕනි. දන්නේ නැති දේවල් කියලා දෙන්න ඕනි.
සමහර වෙලාවට නටන්න ගයන්නත් තෝණි. විජේ මාපා මහත්තයා කිව්වනේ ළමයි සමහර වෙලාවට අම්මා එක්ක කතා කළාට තාත්තා එක්ක කෙලින් කතා කරන්නේ නැහැ සමහර වෙලාවට කියලා. ඒක හරියටම හරි. ඒක තවත් එකක් හරි. ඒ මොකක්ද දන්නවද? සමහර ඒවා තාත්තා අම්මට කියන්නේත් ළමයා හරහා. සමහර ඒවා තාත්තට බැහැ අම්මට කෙලින්ම කියන්නේ. එහෙනම් තාත්තට සිද්ධ වෙනවා පුතා හරහා යම් යම් දේවල් කියන්න. ඒක ඒ ස්නේහවන්ත පවුලක ස්වභාවය. තාත්තා කෙනෙක් ළමයින්ට උගන්වන්න ඕනේ දේවල් මොනවද? මෙතන මම චූටි ශාස්ත්‍රීය කාරණාවක් කියන්නම්. එහෙම ඒවා ගැලපෙන්නේ නැහැ මේ වගේ වැඩසටහන් වලට. ඒ වුණාට චුට්ටක් ගලපලා ගමු. අධ්‍යාපනයේ විෂයන් තියෙනවා වර්ග දෙකක්. දත්ත විෂයන් සහ ශික්ෂණ විෂයන් කියලා. දත්ත මූල විෂයන් සහ ශික්ෂණ මූල විෂයන් කියලා. දත්ත මූල විෂයන්ට කියන්නේ සිංහලෙන් ඩේටා සබ්ජෙක්ට්ස් කියලා. දත්ත මස්තිෂ්කයට කවණ එක තමයි ඒකෙන් කරන්නේ. ශික්ෂණ මූල විෂයන් කියලා කියන්නේ පුරුදු කරන ඒවා. උදාහරණයක් වශයෙන් ගන්නකෝ ඉතිහාසය කියලා. ඉතිහාසය කියලා කියන විෂයයේ දත්ත වැඩි, ප්‍රැක්ටිකල් අඩුයිනේ. නැති තරන්නේ ඉතිහාසයේ. එතකොට අපි හිතමුකෝ ගණිතය කියලා. ගණිතයේ දත්ත ගොඩක් වැඩි, ප්‍රැක්ටිකල් ටිකක් තියෙනවා. අපි හිතමුකෝ පීනනවා කියලා. පීනනවා කියන සබ්ජෙක්ට් එකේ දත්ත කොච්චර තියෙනවද? බොහොම ටිකයි. වැඩි හරියක් තියෙන්නේ ප්‍රැක්ටිකල් ඒවට ගැන ශික්ෂණ මූල විෂයන් කියලා. ඉංග්‍රීසි කියන්නේ දත්ත විෂයයක්ද ශික්ෂණ විෂයයක්ද? ශික්ෂණ විෂයයක්. ලංකාවේ හුඟක් දෙනාට ඉංග්‍රීසි බැරියයි. උගන්නන නිසා. පුරුදු කරන්නේ නැති නිසා. භාෂා කියන්නේ පුරුදු කරන જાතියක් මිසක් උගන්නන එකක් නෙවෙයි. සංගීතය කියලා කියන්නේ ටිකක් උගන්නලා ගොඩක් පුරුදු කරන එකක්. වේදකමත් ටිකක් උගන්නලා ගොඩක් පුරුදු කරන එකක්. එහෙන්දනේ දිසාපාමක රජුරුවන් ගාව, දිසාපාමක ඇදුරුතුමා ගාව 12 අවුරුද්දක් ප්‍රැක්ටිකල් කරලා අවුරුදු දෙකක් ඉගෙන ගන්න. අධ්‍යාපනයේ වෛද්‍ය විද්‍යාව 12 අවුරුද්ද ප්‍රැක්ටිකල්, ඊට පස්සේ අවුරුද්ද ප්‍රැක්ටිකල්, ඊට පස්සේ තමයි තියරි. දැන් 4 අවුරුද්දක් තියරි, 6 මාසයක් ප්‍රැක්ටිකල්. ආන් එහෙම විෂයන් ගොඩක් තියෙනවා. අපි ගාව තියෙන විෂයන් ගොඩාක් විෂය හැටියට හඳුනාගත්තේ නැති. පිරිසිදුකම කියන්නේ විෂයක්. පුරුදු කරන්න ඕන. උයනවා කියන එක විශේෂයක්, පුරුදු කරන්න ඕන එකක්. පිළිවෙලකට වැඩ කරනවායි කියලා කියන එක විශේෂයක්, පුරුදු කරන්න ඕන එකක්. ගොවි තැන්පත් කරනවායි කියන එක විශේෂයක්, පුරුදු කරන්න ඕන එකක්. මතක නැද්ද තාත්තා අපිව වඩාගෙන ඇත්තම කිව්වොත් මේ කවි කතා කෙසේ වෙතත් අපිව වඩාගෙන වෙලට ගියා. වෙලට ගිහින් කුරුල්ල පෙන්නුවා. ගෝයන් කරල් පෙන්නවා. අපි ඇහුවා මේවා කොහොමද හැදෙන්නේ කියලා. තාත්තා මුලක් පෙන්නවා, මඩ පෙන්නවා. ඊට පස්සේ අපි තාත්තා කරත්තේ ගාවට මාව අරගෙන ගියා. කරත්තේ උඩින් තිබ්බා හරක පෙන්නවා. කරත්තේ බඳින හැටි පෙන්නවා. කරත්තේ සද්දෙ මට පෙන්නවා. පාන්දර නැගිට ඉර පෙන්නවා. රාත්‍රියට හඳ පෙන්නවා. දරු පෙන්නවා. අපේ ගෙදර වහලෙට බැඳලා තිබුණේ පොල්ලතු. පොල්ලතු බඳින විදිහ කියලා දුන්නා. පොල්ලත්ත බඳින්න පොල්ලත්ත යටින් ඉඳලා උඩට යවන විදිහ පෙන්නවා. පොල්ලතු බඳින්න පොල් කොළ දෙකක් අරගෙන ගැට ගන්න විදිහ කියලා දුන්නා. අම්මා මට මිරිස් කපන හැටි කියලා දුන්නා. හොදි ඒදෙන හැටි කියලා දුන්නා.
ලූණු කපන හැටි කියලා දුන්නා, පිටි කොටන හැටි කියලා දුන්නා, වට්ටි අල්ලන විදිහ කියලා දුන්නා, කැවුමේ කොණ්ඩේ ගන්න විදිහත් කියලා දුන්නා. දැන් මේවා විශේෂයක් නෙමෙයි කියලාද කියන්නේ? ඒවත් සබ්ජෙක්ට්ස් තමයි. ප්‍රශ්නේ තියෙන්නේ අපි පාසල් අධ්‍යාපනයේ හිතන් ඉන්නව පාසලේ උගන්වන ඒවා සබ්ජෙක්ට් ය, අනිත් ඒවා ඔබ්ජෙක්ට්ස් ය කියලා. ඒක නෙමෙයි ඇත්ත. සබ්ජෙක්ට් ගොඩාක් තියෙනවා ඉගෙන ගන්න බැරි. ආන් ඒවා උගන්වන එක තමයි තාත්තගේ වැඩේ. අර හීන් හඬට දිය පෑරෙන වක්කඩේ තිත්ත පැටව් රිදී සිනා රැලිත් එක්ක පීනන හැඩ ඉගෙනුවේ තාත්තා. කඳු වලලු මැද්දෙන් එන හුළඟට කන තියලා මහ පොළොවේ හුස්ම ගන්න සද්දේ අහපම් පුතේ කියලා කිව්වේ තාත්තා. පොළොවෙන් සද්දයක් එනකොට දිය දහර ගලාගෙන බහිනකොට අර රතු ඉන්දියානු ජාතික සියැටල් කිව්වා වගේ මේ ගලාගෙන යන්නේ වතුර නෙමෙයි පුතේ, මේ ගලාගෙන යන්නේ මහ පොළොවේ ලේ කියලා දුන්නේ තාත්තා. ඔයාට ගහනකොට රිදෙනව නේද? ඔයා මට ගහනකොටත් රිදෙනවා. ඒ වගේම තමයි මේ සත්තුන්ට ගහනකොටත් රිදෙනවා පුතේ කියලා මහ පොළොව කියලා දුන්නේ මහා සත්‍යයන්ට කරුණාව පාණ්ඩ ඉගෙනුවේ තාත්තා. උඩ ඉන්න කුරුල්ලන්ට, ඒ කියන්නේ සකලයන්ට සීමා නැහැ, මායිම් නැහැ කියලා කිව්වේ තාත්තා. ඒ මායිම් නැති සීමා නැති උන් නඩු කියාගන්නේ නැහැ කියලා කිව්වේ තාත්තා. ඒ වගේම මහ පොළොවේ ඇවිදින සිව්පා සත්තුන්ට වැටකඩුළු නැහැ කියලා දුන්නේ තාත්තා. ඒ හින්දා උන් ඉඩන් නඩු කියන්නේ නැහැ කියලා දුන්නේ තාත්තා. මේ මහ පොළොව මොනවා හරි දුන්නහම ඇටයක් ගහක් කරලා අපිට දෙනවා පුතේ, ඒ හින්දා මහ පොළොවට නරක දේවල් දාන්න එපා කියලා කිව්වේ තාත්තා. ඒක හින්දා මේ කුරුල්ලෙක් පෙන්නලා පිහාටුවක් තමයි පුතේ කවදා හරි දවසක තත්පියාපතක් වෙන්නේ කියලා දුන්නේ තාත්තා. ඒ හින්දා සත්තු අපිට හුඟක් දේවල් දීලා තමයි සත්තු අපෙන් චුට්ටක් කන්නේ කියලා දුන්නේ තාත්තා. පිඟානට බත් චුට්ටක් එනකොට ඒකේ තියෙන්නේ අහිංසක මිනිස්සුන්ගේ දාඩියයි, දුප්පත් මිනිස්සුන්ගේ කඳුළුයි, ගොවියෙකුගේ ලේයි කියලා දුන්නේ තාත්තා. කැඳව බින්දුවක් හැදෙන්න අහිංසකයෙකුගේ කඳුළු බින්දුවකුයි, දුප්පතෙකුගේ දාඩිය බින්දුවකුයි, ගොවියෙකුගේ ලේ බින්දුවකුයි එක්කහු වෙලා තමයි කැඳ බින්දුවක් හැදෙන්නේ කියලා දුන්නේ තාත්තා. කවදා හරි දවසක මන්දිරයක් හදාගෙන හිටපන්, ඒත් බිමට ගොම ගාපු, වහලට පොල්ලතු බැඳපු, වරිච්චි බිත්ති තියන මේ පැලේ ඉන්න පුරුදු වෙයන් කිව්වේ තාත්තා. කවදා හරි දවසක සාංගික දානයක් වළඳපන්, එතකන් සම්බෝලයි බතු විහාරේ කන්න පුරුදු වෙයන් කිව්වේ තාත්තා. මේ ඒ තාත්තා. හඬට දිය පෑරෙන පහළවක්කඩේ දුර ගලා බසින රිදී සිනා රැලි තාමතියේ කඳු වලලු මැදින් එන හුළඟට කන තියන් පුතේ කෝ දැනෙනවාද මහ පොළොවේ පපුවේ තෙතමනේ කෝ දැනෙනවාද මහ පොළොවේ පපුවේ තෙතමනේ
අඩුලු මඩුලු උඩ කැරගෙන සකලයෝ ඉන්නේ මගේ පුතේ පිහාටුවමයි අත්තටුවක් වෙන්නේ ජීවිතේ විතර ගැහැටක් තව කොහෙද තියෙන්නේ මේ ගහේ වැලෙන් මල් ගැන මං විතරයි දන්නේ මේ ගහේ වැලේ මල් ගැන මං විතරයි දන්නේ තිබුණත් මහවනේ දන්නේ නැ කුණ්ඩලී තරම ඇත් ඇහැකින් බලා ගන්න බෑ පුතු සෙනේ සිරුර සිඳ යන හැටි කියා ගන්න බෑ මගේ හිතේ තියෙන සීපද මගේ පුතා අහලා නැ මගේ හිතේ තියෙන සීපද මගේ පුතා අහලා නැ අර හීන් හඬට දිය පෑරෙන පහළවකඩේ දුර ගලා බසින රිදී සිනා රැලි තාමතියේ අඳු අල්ලු මැදින් එන හුළඟට කන තියන් පුතේ කෝ දැනෙනවාද මහ පොළොවේ පපුවේ තෙතමනේ කෝ දැනෙනවාද මහ පොළොවේ පපුවේ තෙතමනේ කෝ දැනෙනවාද මහ පොළොවේ පපුවේ තෙතමනේ ස්වාමීන් වහන්ස මේ වයලින් වාදනය ප්‍රසංග වේදිකාවේ ඉදිරියටම ගෙනීමේ අභිෝගයේ ජයගත්තු ලංකාවේ අංක 1 සුපිරි වයලින් වාද්‍ය ශිල්පියා සංගීතවේදී ගායනවේදී රෝහණ ධර්මකීර්ති තමයි අවසන් ගැයුම අද ඉදිරිපත් කළේ. ඉතින් ඩිමේසි සූදානම් පසු ගමන් සටහන එක් කරන්නට ස්වාමීන් වහන්ස එසේ නම් අදට අපි සඳසිලුමින පෝදාගේ පද වන්දනාවෙන් කෙමින් සමුගන්නට සූදානම් වන වෙලාව එසේ නම් සඳසිලුමින පෝදා ගේ පද වන්දනාවේ ඊළඟ වන්දනා ගමනට එක්වන්නට සූදානමින් අපේ නමස්කාර පූර්වක ස්තුතිය අපි පුද කරනවා කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතිපූජනීය ඉඳුරාගාරයේ ධම්මරතන මාහිමි පාණන් වහන්සේට ඉතිරි පසු සටහන් එක් කිරීමට සූදානමින් ඩිමේසි පූර්ණිකා. ගීතයට මధుරත්වය ආරෝපණය කරන්නේ භාෂාව. ඒත් වර්තමානයේ ගීතය වාණිජ ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. මොනවා හරි ලියලා මොනවා හරි කියලා මොනවා හරි ගායනා කරලා ජනප්‍රිය වීම හා මුදල් ලිපීම අරමුණ වෙලා තියෙනවා. මාධ්‍ය බලපෑම ගීත සාහිත්‍යයේ උන්නතියට වඩා පරිහානියට හේතු වෙලා තියෙන කාලවකවානුවකයි අපි මේ උඩුගම් බලා පිහිනන්නේ. අනවශ්‍ය විචාර විදි අතහැරලා ගීතය සාහිත්‍ය ගුණයෙන් ධ්වනි ගුණයෙන් පෝෂිතව ඉදිරි පරපුර වෙත ගෙන යාමේ අරමුණින් පෞල් සංස්ථාවේ බැඳීම් ශක්තිමත් කරගන්න ප්‍රායෝගික ජීවිතයට ගීතය තුළ ඇති බණපද ගලපා ගන්න අපි අදත් අරගෙන ආවේ සඳසිලුමින පෝදා ගේය පද වන්දනාව. එහි නිමාවයි අප මේ සටහන් කරන්නේ ගීතයේ සාහිත්‍ය රසය අර්ථ රසය මතකොට ජීවිතයට ගලප ගන්න මඟ පෑදූ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතිපූජනීය ඉඳුරාගාරයේ ධම්මරතන ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වක ගෞරවනීය ස්තුතිය පුද කරන්නට කැමතියි. ඔබ වහන්සේට නිරෝගී සුවය මත් වේවා. තවත් පරපුරකට විඥානය පහළ කරන්න දීර්ඝායුෂ ලැබේවා කියා අප ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේ වැඩි මාර්ගයේ යන්නට අත්වැල ලබා දුන් ජ්‍යෙෂ්ඨ නිවේදක විජේමාපා ජයසිංහ සොයුරාණෙනි ඔබතුමන්ටත් ස්තුතියි බෙහෙවින්ම.
එවැගේම අද දවසේ ලංකා විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහත්මා අප සමග එක් වුණා. එවැගේම මාත්‍ය කළමනාකරු වජිර බණ්ඩාරනායක මහතා ඇතුළු ලංකා විදුලි බල මණ්ඩලයෙන් පැමිණි සියලුම කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ට අපගේ ස්තුතිය. ගුවන්විදුලි සංස්ථාවේ ගරු සභාපතිතුමන්, අධ්‍යක්ෂ ජනරාල්තුමා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වැඩසටහන් මෛරි අබේසිංහ මහත්මිය ඇතුළු විධායක කාර්ය මණ්ඩලයට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරන්නට කැමැතියි. 121 සඳ ටීවී සභාපති නිහාල් මායදුන්න මැතිතුමා, 121 සඳ ටීවී විධායක අධ්‍යක්ෂිකා අයෝමා මායදුන්න මැතිණිය ඇතුළු 121 සඳ ටීවී කාර්ය මණ්ඩලයේ හැම දිනාටම අපගේ ගෞරවනීය ස්තුතිය.